අපි ඊයේ දවසේ ලුයිස් ව්‍යුහ නිර්මාණය සම්බන්ධයෙන් මූලික කරුණු ටික ඉගෙන ගත්තා නීති ටික ඉගෙන ගත්තා යාර්ථේ අපි කතා කරා ලුයිස් ව්‍යුහ නිර්මාණය අපි කරන්නේ මාතෘකා 3ක් මාතෘකා 6ක් යටතේ කියලා ඒ අතරින් පළවෙනි මාතෘකා 3 අපි ඊයේ දවසේ කතා කරලා සම්පූර්ණයෙන්ම ඉවර කරා මොනවද පළවෙනි මාතෘකා 3 කියලා කිව්වේ සරල අණුවල ලුයිස් ව්‍යුහ නිර්මාණය දෙවැනි එක මොකද්ද ඊට පස්සේ අපි කතා කරා සරල අණු වලින් පස්සේ ඊළඟට ගමුක ඔක්සම ඊළඟ තුන්වෙනි කතාව කරේ නේද සරල අණු ඊට පස්සේ X2ON ආකාරය අණු වල ලුයිස් ව්‍යුහ නිර්මාණය තුන්වෙනියට අපි කතා කරා ලුයිස් අම්ල වල ලුයිස් නෙමෙයි ඔක්සෝ අම්ල වල ලුයිස් ව්‍යුහ නිර්මාණය පැහැදිලිද එයාට අපි X2ON ආකාරය අර්ථය දා උපමාත්‍රිකා තුනකුත් කතා කරා ප්‍රධාන වශයෙන්ම අපි ලුයිස් ව්‍යුහ නිර්මාණය අර්ථය ඉගෙන ගත්ත නීති ටික තමයි ඉස්සරව මධ්‍ය පරමාණුව තෝරගන්න ඕනි ඊට පස්සේ ෆ්ලෝරින් සහ හයිඩ්‍රජන් කවදාවත් මධ්‍ය පරමාණු වෙන්නේ නැහැ කියලා කිව්වා අණු වර්ගාණක දිච්ච පරමාණු තමයි මධ්‍ය පරමාණු වෙන්නේ කියලා කිව්වා අණු වර්ගාණක දිච්ච පරමාණු දෙකක් තිබ්බොත් තුනක් තිබ්බත් ඒ වගේ විද්‍යුත් ධනතාවයේ අඩු කෙනා තමයි අපි මධ්‍ය පරමාණුව කියලා ගන්න කියලා කිව්වා ඔය තමයි අපි මධ්‍ය පරමාණුව තෝරා ගැනීම සම්බන්ධ නීති ටික ඊට පස්සේ අග්‍රස්ත පරමාණු ඒවට සටහන් කරලා ඔක්සිජන් සල්ෆා වගේ ඒවා ද්විත්ව බන්ධන වලනොත් නයිට්‍රජන් වගේ ඒවා ත්‍රිත්ව බන්ධන වලනොත් ඊට පස්සේ හයිඩ්‍රජන් සහ හැලජන් සියල්ල ඒක බන්ධන වලනොත් අපි ගම මධ්‍ය පරමාණුවට සම්බන්ධ කරනවාය කියලා. පැහැදිලිද? ඔය විදිහ තමයි අපි කතා කරේ. ඊට පස්සේ ලුයිස් ව්‍යුහ නිර්මාණය අපි ගොඩක් උදාහරණ කතා කරා. හරි. අපි දැන් අද අවිලා තියෙන මේක අවසාන කොටතර මෙතනින් පස්සේ අපිට විභාග ප්‍රශ්නත් ඔක්කොම කරන්න පුළුවන්. රෝම ඉලක්කම් 4. එන රෝම ඉලක්කම් 4ට සරල කැටායනවල ලුයිස් ව්‍යුහ නිර්මාණය. සරල කැටායනවල ලුයිස් ව්‍යුහ නිර්මාණය කියන තැනටින් සරල කැටායනවල ලුයිස් ව්‍යුහ නිර්මාණය සරල කැටායනවල ලුයිස් ව්‍යුහ නිර්මාණය. ඔය තමයි අපි ලුයිස් ව්‍යුහ ඇඳීමේ අර්ථය කතා කරන හතරවෙනි කොටස. සරල කැටායන. හරි. උදාහරණයක් මම අරගන්නම්. මේ වැඩි පැහැදිලි කරලා දෙනවා ඔයාලට උදාහරණයක් අරගන්නම්. සරල කැටායන කියලා කියන්නේ ළමයි මෙන්න මේ වගේ ඒවා. මේ කැටායන කියලා කියන්නේ ධන ආරෝපිත අයනවලට. කැටායන කියලා කියන්නේ ධන ආරෝපණයක් සහිත අයනවලට. එතකොට ඇනායන කියන්නේ මොනවටද එහෙනම්? ඍණ ආරෝපණයක් සහිත අයනවලට. දැන් මේක මොකද්ද? CH3+ ධන ආරෝපණයක් සහිත අයනයක්. මේක අපි කියනවා සරල කැටායනයක් කියලා. පැහැදිලිද? මොන වගේ සරල කැටායනවල ලුයිස් ව්‍යුහ නිර්මාණය කරන විදිහ තමයි අපි මේ කොටසේ කතා කරන්නේ. එතකොට මේ කොටසේ ඉවරනට පස්සේ ඔය CH3+ වගේ එක, H3O+ වගේ එක ලුයිස් ව්‍යුහ හොයාගන්න ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. පැහැදිලිද? අපි දැන් කතා කරමු කොහොමද මේ වගේ සරල කැටායනයක ලුයිස් ව්‍යුහය අඳින්නේ කියලා. රයිට්. මේකෙත් ඉස්සරවම කරන්නේ අර කලින් විදිහම තමයි. මොකද්ද? මධ්‍ය පරමාණුව තෝරගෙන ඒ වටේ අග්‍රස්ත පරමාණු ටික සටහන් කරනවා. හරි. එහෙනම් කවුද මේකේ මධ්‍ය පරමාණුව? හයිඩ්‍රජන් ෆ්ලෝරින් කවදාවත් මධ්‍ය පරමාණුවක් වෙන්නේ නැහැ. එහෙනම් මේකේ හයිඩ්‍රජන් ඉන්නවා. ඒ කියන්නේ කාබන් තමයි මෙයාගේ මධ්‍ය පරමාණුව වෙන්නේ. නැංග අග්‍රස්ත පරමාණු වෙන්නේ කවුද? හයිඩ්‍රජන් ලා 3 දෙනා. හරි. ඒක දාන්න. ධන ආරෝපණයක් තියෙනවා නේද? එතකොට මොකද කරන්නේ? ඒව හිතන්නේ නැහැ. පැහැදිලිද? රයිට්. ඊට පස්සේ අපි කරන්නේ ඊළඟට කරන්නේ මෙන්න මේ සරල කැටායනයේ තියෙන ධන ආරෝපණයට සමාන. දැන් මේක ධන ආරෝපණය කීයද? ධන මේකේ ධන ආරෝපණය කීයද? ධන 1යි නේද? CH3+ නේ. මේකේ ධන ආරෝපණය ළමයි ධන 1යි. මේ ධන ආරෝපණය ධන 1යි. හරිද? හරි. එතකොට මෙන්න මේ සරල කැටායනයේ ධන ආරෝපණයට සමාන රයිට් ආරෝපණයක් ධන ආරෝපණයට සමාන ආරෝපණයක් අපි ධන එක බැගින් අග්‍රස්ත පරමාණු වලට ලබා දෙනවා. ඒ කියන්නේ මොකද්ද? දැන් මේකේ ධන ආරෝපණය කීයද? ඕකේ ධන ආරෝපණය ධන 1යි තියෙන්නේ. මේ ධන දෙකක් නෑනේ. ධන 1යි තියෙන්නේ. එහෙනම් අපි කරන්නේ ඔය ධන 1 අග්‍රස්ත පරමාණු වලට දෙන්න. මොකක් හරි එක අග්‍රස්ත පරමාණු වලට දෙන්න. බැරි වෙලා හරි මෙතන ආරෝපණය ධන දෙකක් වුණා නම් මොකද කරන්නේ? බැරි වෙලා හරි මෙතන ආරෝපණය ධන දෙකක් කියලා දෙනවා. එහෙම නෙමෙයි. දැන් මේකේ ධන දෙකක් කියලා හිතන්නකෝ නික. එහෙනම් ආරෝපණය කීයද? ධන 2යි දැන්. ධන 1යි නෙමෙයි. දැන් එහෙනම් ධන 2යි. පැහැදිලිද? එතකොට මොකද කරන්නේ? ධන දෙකම එකට දෙනවද? එහෙම දෙන්නේ නැහැ. ධන දෙකක් වුණොත් එහෙම අපි කරන්නේ ධන ආරෝපණය බැගින් තමයි දෙන්නේ. පැහැදිලිද? يعني ධන 2 එකේට ධන 1 බැගින් දෙන්න. ධන 3ක් වුණොත් මෙයාට ධන 1යි, මෙයාට ධන 1යි, මෙයාට ධන 1යි. පැහැදිලිද? ධන ආරෝපණය ධන 1 බැගින් අපි අග්‍රස්ත පරමාණු වලට දෙනවා. දැන් මේකේ ධන 1යි නේ ආරෝපණය. අපි ඉන්න එහෙම තියමු. පැහැදිලි ගන්න තමයි කිව්වේ. හරි. රයිට්. ඊට පස්සේ අන්න ඒ ධන ආරෝපණය ආපු අග්‍රස්ත පරමාණුව තියෙනවනේ. ඒක අමතක කළා ගන්න. ඒක දැන් පොඩ්ඩක් අමතක කරන්න. ඒක අමතක කරලා අනිත් අනාරෝපිත ඒවා තියෙනවා. අනාරෝපිත අග්‍රස්ත පරමාණු තියෙනවනේ. ඒවා
සුදුසු පරිදි මධ්‍ය පරමාණුවට සම්බන්ධ කරනවා. දැන් මේ බලන්නකෝ හයිඩ්‍රජන් වගේ කෙනෙක් මධ්‍ය පරමාණුවට සම්බන්ධ වෙන්නේ මොන බන්ධනවලින්ද හැම විටම ඒක බන්ධනවලින්. ඉතින් ආ ඒක බන්ධනෙකින් සම්බන්ධ කරනවා. රයිට්. ඊට පස්සේ මේ ධන ලැබිච්ච හයිඩ්‍රජන්ට මොකද කරන්නේ? ඔය ධන ලැබිච්ච හයිඩ්‍රජන් ඉන්නවනේ. රයිට්. අපි කරන්නේ මධ්‍ය පරමාණුවේ ඉඳන් මෙන්න මේ ධන ආරෝපිත හයිඩ්‍රජන්ට දායක බන්ධනයක් දෙනවා. දායක බන්ධනයක් කියන්නේ දායකයාට ධන එන්න ඕනි ප්‍රතිග්‍රාහකයාට ඍණ එන්න ඕනි. දැන් මොකද වෙන්නේ? මේ ධනට මේ ඍණ කැපිලා යනවා. පැහැදිලිද? රයිට්. ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද? එකසර ඉලෙක්ට්‍රෝන තියෙනවා නම් ඒවා දානවා. මේ බලන්නකො හයිඩ්‍රජන්ගේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? එකයි. එක මෙතෙන්ට ගියාට පස්සේ එකක්වත් ඉතුරු නැහැ. මෙයාගෙත් එකයි ගියාට පස්සේ එකක්වත් නැහැ. මෙයාගෙත් එකයි මෙතෙන්ට ගියාට පස්සේ එකක්වත් නැහැ. කාබන් ගොක්කම ඉලෙක්ට්‍රෝන කීයද? 1s2 2s2 2p2 හතරයි ඉන්න ඉලෙක්ට්‍රෝන. එහෙනම් 1යි මෙවන් 1යි 2යි. මෙතන මොන බන්ධනයක් තියෙන්නේ? දායක බන්ධනයක් තියෙන්නේ. එතකොට මෙතෙන්ට 2යි මෙතෙන්ට 1යි 3යි මෙතෙන්ට 1යි 4යි. කාබන් ගේ තව එකක්වත් ඉතුරු නේද? ඉතුරු වෙන්නේ නැහැ. ඔය තමයි CH3+ ගේ ලුවිස් ව්‍යුහය. මෙහෙමයි වෙන්නේ ළමයි. සරලව කිව්වොත් එම සරල කැටායන වල ලුවිස් ව්‍යුහ අධ්‍යයනය අපි කරන්නේ කැටායනේ ආරෝපණයට සමාන ධන ආරෝපණ ප්‍රමාණයක් අග්‍රස්ත පරමාණු වලට දෙනවා. පැහැදිලිද? දීලා අපි කරන්නේ අනාරෝපිතේව නිකන් සාමාන්‍ය දිනම සම්බන්ධ කරනවා. ඊට පස්සේ අර ආරෝපිතේවට මධ්‍ය පරමාණු වේ ඉඳන් දෙනවා දායක බන්ධනය. එතකොට මේ දායක බන්ධනයත් එක මොකද වෙන්නේ? අර අනාරෝපිත හයිඩ්‍රජන් සෝරි ආරෝපිත හයිඩ්‍රජන්ගේ නැත්නම් ආරෝපිත අග්‍රස්ත පරමාණුවේ ධන ආරෝපණය නැති වෙලා යනවා. ඉතින් දායක බන්ධනයක් දෙනවනේ. අපි දන්නවා දායක බන්ධනයක් කියලා කියන්නේ දෙන කෙනාට ධන ලබා ගන්න එක්ක ඍණ එකක්. එතකොට මෙයාට දායක බන්ධනයක් ලැබෙනවානේ. එතකොට මෙයාගේ ධන එකක් තිබ්බ එක අර ඍණ එකට සුළු වෙලා යනවා. පැහැදිලිද? එහෙම තමයි අපි සරල කැටායන වල ලුයිස් ව්‍යුහ නිර්මාණය කරන්නේ. පැහැදිලිද? රයිට්. උදාහරණ ටිකක් තියෙනවා බලන්න. පහසනහන් සරල කැටායන සඳහා ලුයිස් ව්‍යුහ නිර්මාණය කරන්නේ. මට උදාහරණ පහක් දෙන්න CH3+ උත් තියෙනවා. මම ඒක ආයෙ පාරක් කියලා දෙන්නේ නැහැ. ඊටු ටික උදාහරණ කතා කරන්න. හරි. අදින බලන්න දැන් ඔක්කොම ටික. අදින බලන්න. පහසෙත් මම හිතනවා අරගෙන අවිල්ල ඇති කියලා. ඉතින් පස්සේ තව අපිට තියෙන්නේ සරල කැටායන වලින් පස්සේ සරල යනායන තියෙනවා ඔක්ස යනායන තියෙනවා. එතන ලුයිස් ව්‍යුහ නිර්මාණය සම්පූර්ණ ඉවර වෙනවා. හෙට රෑ රැපිඩ් එමසිකියු එකේ ඩිස්කෂන් එක තියෙනවා. හෙට රෑ 10 ඉඳන් 12 වෙනකන් පැය දෙකක් අරගෙන සම්පූර්ණ එමසිකියු පහම සාකච්ඡා කරනවා. මම හිතනවා මේ වැඩේ කරලා ඉවර ඇති කියලා. ටක්කල අඳගෙන ටක්කල උදාහරණ පහයි තියෙන ඉක්මන් කරලා අඳින්න. මම A+ paper එක මේ අර ඔන්ලයින් ළමයින්ට නැති හින්දා ඒක මම අද දාන්න Telegram channel එකට. ඒතර A+ එක සබ්මිට් කරන්න ඕනේ නැහැ. ඒක නිකන් MCQ 10ක් තියෙන්නේ. ඒක කරලා දාන්න ඕනේ. මේ පුළුවන් ටික කරන්න බෑ නම් කමක් නෑ තියන්න. ඒතර A+ එක අනිවාර්යයෙන්ම කළ යුතුයි. ඊට පස්සේ ඒක discussion එක තියෙන ඒවට එන්න ඕනේ. ඒවා live විතර දෙන්නේ ඈ. පෑදහයට කරන්න ප්‍රශ්නයක් නෑනේ කාටවත්. දැන් තියෙන මැට් ටික හරියට යන්නේ ඉස්සරහට. අටම එක ගොඩ ගැහුනොත් එහෙම හරි අමාරුයි වැඩි. හරිද? මම හිතනවා හරි ඇති කියලා. බලමු අපි එහෙනම් ඇදගෙන යමු. වෙලා වැඩි නේද? හරි. එහෙනම් ඉස්සරම H3O+ තියෙනවා. දැන් බලා ගන්න.
අදින් මෙරණ කමක් නෑ බලන්න ඉන්න බැරි වෙන්න නම් බෑ හැබැයි H3O+ තියෙනවා ඉස්සරෝම H3O+ බලා ගන්න හරි කවුද මධ්‍ය පරමාණුව හයිඩ්‍රජන් කවදාවත් මධ්‍ය පරමාණු වෙනවද නෑනේ හයිඩ්‍රජන් ෆ්ලෝරින් කවදාවත් මධ්‍ය පරමාණුවක් වෙන්නේ නෑ කිසිම අණුවක එහෙනම් මෙතන මධ්‍ය පරමාණු ඔක්සිජන් ඔක්සිජන් වටේ හයිඩ්‍රජන්ලා 3 දෙනෙක් තිබිය යුතුයි ඔන්න ඔය විදිහට දැන් මේකේ ආරෝපණය කියද ධන එකයි එහෙනම් එකලට ධන දෙන්න ධන දෙකක් වුණා නම් මෙයාටත් ධන ධන තුනක් වුණා නම් මෙයාටත් ධන එනවා හරි ඊට පස්සේ මොකද කරන්නේ ඊට පස්සේ අග්‍රස්ත පරමාණු වලින් ආරෝපණයක් නැති කට්ටිය සාමාන්‍ය විදිහට බන්ධන වලින් සම්බන්ධ කරනවා දැන් ආරෝපණයක් නැත්තේ මුන් දෙන්නටනේ මුන් දෙන්න කවුද හයිඩ්‍රජන්ලා දෙන්නේ හයිඩ්‍රජන් මධ්‍ය පරමාණු සම්බන්ධනේ හැම වෙලේම මොන බන්ධන වලින්ද ඒක බන්ධන වලින් හරි ඊට පස්සේ ආරෝපිත හයිඩ්‍රජන් ආරෝපිත අග්‍රස්ත පරමාණු වලට අපි කරන්නේ මොකද්ද මධ්‍ය පරමාණුවේ ඉඳන් දෙනවා දායක බන්ධනයක් රයිට් එතකොට මේ ඍණත් එක්ක මේ ධන සුළු වෙලා යනවා පැහැදිලිද රයිට් ඊට පස්සේ දැන් අපි හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන එකයිනේ තියෙන දේ මේ හැම බන්ධනයකටම ඒක දීලා තියෙනවා ආ එකසල හයිඩ්‍රජන් ඉතුරු වෙන විදිහක් නැහැ ऑक्सीजन इलेक्ट्रॉन की अवसान शक्ति मट्टमे 6යි 6ෙන් මේකට 1යි මේකට 2යි මෙතන මේකට 1යි දුන්නාම 2ක් බහිලා තියෙන්නේ මේ බන්ධනයට කීයක් දෙනවද ඔක්සිජන් මේක දායක බන්ධනයක් ඈ මේකට 2ක් දෙනවා 2යි 3යි 4ක් ගියපහම තව 2ක් ඉතුරු එහෙනම් මෙන්න 6 ඔක්සිජන්ගේ ඉතිරි එකසරේ ඉවරයි පැහැදිලිද ඔය තමයි H3O+ ගේ ලුයිස් ව්‍යුහය ඊළඟට ඊළඟට IFO+ තියෙනවා ඊළඟට බලන්න IFO+ IFO+ කවුද මධ්‍ය පරමාණු වෙන්නේ කවදාවත් ෆ්ලෝරින් හයිඩ්‍රජන් මධ්‍ය පරමාණු වෙනවද කවදාවත් වෙන්නේ නැහැ එහෙනම් අයඩින් තමයි මධ්‍ය පරමාණු වෙන්නේ මේකේ ෆ්ලෝරින් ලා හතර දෙනෙක් ඉන්නවා හතර දෙනාව වටින් දාන්න නම් ඒක තමයි අග්‍රස්ත පරමාණු රයිට් අපිට පේනවා IFO+ නේද එහෙනම් IFO+ කියලා කියන්නේ එකෙක්ට තමයි දණ එන්න ඕනේ රයිට් ඊට පස්සේ මොකද කරන්නේ නිකන් අග්‍රස්ත පරමාණු ඒ කියන්නේ ආරෝපණයක් නැති අග්‍රස්ත පරමාණු සුපුරුදු පරිදි සම්බන්ධ කර ගන්නවා අපි දන්නවා ෆ්ලෝරින් සහ හැලජන ෆ්ලෝරින් ඇතුළු හැලජන සහ හයිඩ්‍රජන් වගේ කට්ටිය සම්බන්ධ වෙන්නේ හැම වෙලෙම තනි බන්ධන වලින් කියලා අපි ඉගෙන ගත්තා ඊයේ දවසේ. එහෙනම් ওই විදිහට තමයි සම්බන්ධ කරන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? මේ ෆ්ලෝරින්ගේ ධන නැති වෙන්න මුගින් නම් දෙනවා දායක බන්ධනය. එතන මේ ඍණත් එක්ක මේ ධන සුළු වෙලා ගිහිල්ලා මේක උදාසීන වෙනවා. හයි. ෆ්ලෝරින් වල ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද අවසාන ශක්ති මට්ටමේ? හතක් තියෙනවා. හතෙන් එකක් ගියහම බන්ධනයකට ඉතුරු කීයක්ද? හයක් ඉතුරු. එහෙනම් හැම ෆ්ලෝරින් කෙනෙක් වටේම ඉලෙක්ට්‍රෝන යුගල් තුන ගානේ. එහෙම නැත්නම් එකසර ඉලෙක්ට්‍රෝන 6 ගානේ පවතිනවා මෙන්න මේ විදිහට ඊට පස්සේ අයඩින් වල ඉලෙක්ට්‍රෝන කීයද ඒ 17 වෙනි කාණ්ඩ එකක් ඔක්කොම ඉලෙක්ට්‍රෝන 7යි අයඩින් ගේ මේ බලන්න 1යි 2යි 3යි ඒකට 3ක් යනවා මේ බන්ධනයේට දෙකක් මෙවලා දායක බන්ධනයක් කියලා 5යි 3යි 2යි 5යි අයඩින් වල ඔක්කොම 7යි 7ෙන් 5ක් ගියපාවම දෙකක් ඉතුරු ඔය තමයි IFO+ ගේ ලුයිස් ව්‍යුහය රයිට් ඊළඟ එක CH4 sorry CH3+ මම උදාහරණයක් විදිහට කතා කරානේ එක එහෙනම් මම ආයෙ කතා කරන්න යන්නේ නැහැ ඊළඟට ICl2+ එන්නේ එකට ICl2+ 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 හරි මධ්‍ය පරමාණු කවුද අයඩින් නේද මධ්‍ය පරමාණු අයඩින් හරි අය අයඩින් වෙන්නේ අවම් වාර ගමක ඉතල දින අයඩින් ක්ලෝරින් ලා දෙන්නෙක් ඉන්නවනේ අයඩින් නම් මධ්‍ය පරමාණු වෙන්නේ ICl2+ Cl දෙන්නෙක් ඉන්නවා ප්ලස් එකෙට දෙන්න දාන්න ඊට පස්සේ මොකද කරන්නේ අනාරෝපිත කට්ටිය සුපුරුදු පරිදි සම්බන්ධ කරනවා ක්ලෝරින් වගේ හැලජන සම්බන්ධ වෙන හැම වෙලෙම තනි බන්ධන වලින් මෙයාට මොකද කරන්නේ එයාට දෙන්න දායක බන්ධනයක් ආරෝපණය සුළු වෙලා යන්න මේ ඍණට මේ ධන කැපිලා ක්ලෝරින් සුළු වෙනවා ඊට පස්සේ ක්ලෝරින් වල අවසාන ශක්ති මට්ටම ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද ඔක්කොම ක්ලෝරින් වල 7ක් තියෙනවා නේද හරි හතෙන් මෙවන් මේ බන්ධනයේට එකක් යනවා ඉතුරු 6යි මෙයාගෙත් එමයි ඉතුරු 6යි අයඩින්ගේ ඔක්කොම ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද හතක් තියෙනවා හතෙන් මේකට එකයි මේකට දෙකක් යනවා ඒ දායක බන්ධනයක් නේද තුනක් ගියපහම අයඩින්ගේ තව හතරක් ඉතුරුයි ඔන්න එහෙනම් ICl2+ ගේ ලුයිස් ස්ට්‍රක්චර් එක ඊළඟට අවසානයේ PCl4+ එන්නේ එකට PCl4+ 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 මධ්‍ය පරමාණුව ෆොස්ෆරස් ඒ වටේ ක්ලෝරින් හතර දෙනෙක් ඉන්නවා රයිට් මොන ක්ලෝරින් හතර දෙනා රයිට් එතකොට බලන්න ඒ සම්බන්ධ කරන්න කලින් මේ බලන්න ක්ලෝරින් හතර දෙනෙක් ඉන්නවා මේ
PCl4 plus ධනාරෝපණ එකයි තියෙන්නේ. කැමති කෙනෙක්ට දෙන්න ධනාරෝපණ එකක්. හරි. ඉදිරි කට්ටිය සුබුරුදු පරිදි සම්බන්ධ කරනවා අපි. ඊළඟට මෙයාගේ ධනාරෝපණ නැති වෙන්න අපි මධ්‍ය පරමාණු ඉඳන් දානවා අග්‍රස්ත පරමාණු. සෝරි. දායක බන්ධනයක් අග්‍රස්ත පරමාණු වලට. හරි. ඒකට මේ දණ්ඩ මෙහෙරින කැපිලා යනවා නේද? හරි. එහෙනම් ක්ලෝරින් ගොක්ක ඉලෙක්ට්‍රෝන 7යි 7න් එකක් බන්ධනයට ගිහින් තියෙනවා 6ක් ඉතුරුයි. මෙයාගෙත් එහෙමයි 7යි 7 එකක් බන්ධනයට ගිහිලා තියෙනවා 6ක් ඉතුරුයි. මෙයාගෙත් 7යි 7 එකක් බන්ධනයට ගිහිලා තියෙනවා 6ක් ඉතුරුයි. මෙයාගෙත් 7යි 7 එකක් බන්ධනයට ගිහිලා තියෙනවා 6ක් ඉතුරුයි. එහෙනම් ඔන්න ICl4+ වල විශ් ස්ට්‍රක්චර් එක ෆොස්ෆරස් බලමු දැන් මධ්‍ය පරමාණු. මේ ෆොස්ෆරස් ගොක්ක ඉලෙක්ට්‍රෝන තියෙන්නේ ෆොස්ෆරස් කියන 15 සිලිකාණ්ඩ කෙනෙක්. ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. මේ බලන්න 1යි 2යි 3යි. මේක දායක බන්ධනයක් ඈ. 4යි 5යි. එහෙනම් එකක්වත් ඉතුරු. එහෙනම් තමයි PCl4+ ගේලුවිස් ස්ට්‍රක්චර් එක. කොබන්නේ උදාහරණ ටික ඔක්කොම තනියෙන් ඇඳලා හරි ළමයි. ඔක්කොම හරි. අමාරුවේ. හරි. කංගල සම්පූර්ණ කර ගන්න. ඉතින් මේ තියෙන නියමෙට. ඉතින් බලන්නකො අනිවාර්යෙන්ම ප්‍රශ්නයක් ගොඩ බලමු විභාග ප්‍රශ්න කරනකොට. ඒක තමයි ඉගෙන ගන්නවා කියලා කියන්නේ. අර මොකක්ද අර බෙද බෙද අඳින ක්‍රම තියෙන්නේ. ඒව වැඩක් නෑ ළමයි. ඒ වගේ ප්‍රශ්නයක් නෑ. කොබන් දන්නව ඒක කරන්නේ කියන ක්‍රමය වල අඳින ක්‍රමයක් දිනන සංයුත ඉලෙක්ට්‍රෝන ගන්න අඩු කරලා ඔහොම බෙදාගන්න ක්‍රමයක නේ අඳින පුරුදුලා තිබ්බේ සමහරු. එතකොට ඒ ක්‍රමේ වැරද්දක් නැහැ ඒකේ. ඒක හරියටම හරි ඒක. හැබැයි ඒකෙන් අදින් ටිකක් වෙලා යනවා ළමයි. මොකද මේ පොලාසල් දින දෙකක් දිනවා ළමයි මේ ඔහේ මේ හිමීර කරනවා. අදින ලුයිස් විහන් දින පැය ගාන. හරිද එක්කම සම්පූර්ණ කරගමු. රයිට්. අවසාන කොටස් දෙක. දැන් ඔය ඇන්දි මොකද්ද? සරල කැටායන වල ලුයිස් සිහ මං කිව්ව කැටායනයක් කියලා කියන්නේ ධන ආරෝපණයක් තියෙන අයනයක් කියලා. දැන් මේකද ධන ආරෝපණයක් කියනවනේ මේනේ සරල කැටායන. අපේ ඊළඟ මාතෘකාව තමයි පොඩි වෙනසක් තියෙන ළමයි සරල යන අයන. හයි. සරල යන අයන. ඊට පස්සේ ඔහොම අපිට තියෙනවා 6 වෙනි අපේ අවසාන මාතෘකාව ඔක්ස යන අයන කියලා. අපි මේ දෙකේ වෙනස ඉස්සරම තේරුම් අරගනිමු. මොකද දැන් අපි අවසාන මාතෘකාව දෙන්න අපි දැන් කතා කරන්න තියෙන්නේ සරල යන අයනයි බලන්න මාතෘකාව දෙක සරල යන අයන සඳහා ලුයිස් සිහ නිර්මාණය මොකද 6 වෙනි මාතෘකාව ඔක්සෝ ඇනායන සඳහා ලුයිස් විහ නිර්මාණය. හරි. මොකද්ද මේ සරල ඇනායනයක් කියලා කියන්නේ? මේ බලන්නකෝ. සරල ඇනායනයක් කියලා කියන්නේ මේ වගේ එකට. මේ බලන්න. CH3- අන්න සරල ඇනායනයක්. පැහැදිලිද? තව ගත්තොත් එහෙම BF4- BF4- මේක සරල ඇනායනයක්. ඒක ඔක්සෝ ඇනායන කියන්නේ මොනවද? තමයි ඔක්සෝ ඇනායන කියලා කියන්නේ ඔක්සිජන් අන්තර්ගත ඇනායන වලට. මේ බලන්න. PO4 3- අන්න ඔක්සෝ ඇනායනයක් දැක්කද SO4 2- අන්න ඔක්සිජන් අන්තර්ගත ඇනායනයක් අපි වැඩි කියනවා ඔක්සෝ ඇනායන කියලා. එහෙනම් ඇනායන වර්ග දෙකක් තියෙනවා රයිට්. එකක් තමයි සරල ඇනායන අනිත් එක ඔක්සෝ ඇනායන කියලා. ඔක්සෝ ඇනායන වල ලුයිස් විහ නිර්මාණය කරන විදිහට නෙමෙයි ළමයි සරල ඇනායන වල ලුයිස් විහ නිර්මාණය කරන්නේ. සරල ඇනායන වල ලුයිස් විහ නිර්මාණය කරන විදිහට නෙමෙයි ළමයි ඔක්සෝ ඇනායන වල ලුයිස් විහ නිර්මාණය කරන්නේ. අපි ඔක්සෝ ඇනායන පස්සේ බලමු. ඉස්සරහම අපි සරල ඇනායන වල ලුයිස් විහ නිර්මාණය කරන විදිහ ඉගෙනගනිමු. ඊට පස්සේ අපි ඔක්සෝ ඇනායන වල ලුයිස් විහ නිර්මාණය කරන විදිහ කතා කරන්න යමු. හරිද? හරි. එහෙනම් අපන් ඔය සරල ඇනායන දෙක ඉතුරු කරලා ඔක්සෝ ඇනායන ටික මකලා දාන්න. හරි. මම ඒක සරල ඇනායනයක් ඇසුරින් ඔයාලට මේ වැඩේ කියලා දෙන්නම්. මම මේකට ගන්නම්කො CH3- වම ගන්නම්කො උදාහරණයක් විදියට. CH3- වම ගන්නම් මේ වැඩේ කියලා දෙන්න උදාහරණයක් විදියට. හරි. මම ලේසි දැන් ඈ. CH3-. හරි. බලන්න. මේවයි කරන්නේ. මධ්‍ය පරමාණුව තෝරගන්නවා ඉස්සරෝම. බැලුව බැලමට පේනවා හයිඩ්‍රජන් කවදාවත් මධ්‍ය පරමාණුවක් වෙන්න බෑ ළමයි. ආයෙ කියන එකම දෙයි. එතකොට හයිඩ්‍රජන් තමයි මේකේ අග්‍රස්ත පරමාණුව වෙන්නේ. එතකොට කාබන් තමයි මේකේ මධ්‍ය පරමාණුව වෙන්නේ. හරි. අපි දැන් කරන්නේ දැන් බලන්න මේක. දැන් මේක මොකද්ද? සරල කැටායනයක්ද මේක? සරල ඇනායනයක්ද නේද? හරි. සරල කැටායනය ගැන විදිය පොඩ්ඩක් මතක් කරන්නකෝ. ඒ වගේම තමයි. පොඩි වෙනසයි තියෙන්නේ. මේකේ සමස්තාරෝපණය කීයද? ඍණ 1යි. අර විදිහටම මෙන්න මේ අග්‍රස්ත පරමාණුවකට ඍණ 1ක් දෙනවා. හරි. ඊට පස්සේ අනාරෝපිත කට්ටිය සම්බන්ධ කරනවා සුදුසු බන්ධන වලින්. හයිඩ්‍රජන් වගේ කට්ටිය සම්බන්ධ වෙන අපි කියවා තනි බන්ධන වලින් කියලා. තනි බන්ධනයකින් සම්බන්ධ කරනවා. ඊට පස්සේ මේ බලන්නකෝ. දැන් කලින් එකේ මොකද කරේ? කලින් එකේ මෙතන ධන ආරෝපණයක් තිබ්බේ නේද? සරල කැටායනයක. එතකොට අපි කරේ මධ්‍ය පරමාණුවේ ඉනම් දායක බන්ධනයක් දීපේක. එතකොට තමයි ධන ආරෝපණය සුළු වෙලා ගියේ. දැන් මොකද්ද මෙතන තියෙන්නේ? දැන් හයිඩ්‍රජන්ගේ ඍණ ආරෝපණයක් තියෙන්නේ. පැහැදිලිද? දැන් අපි කරන්නේ ඔය අග්‍රස්ත පරමාණුවේ ඍණ ආරෝපණය සුළු කරන්න අග්‍රස්ත පරමාණුවේ ඉඳන් බන්ධනවා දායක බන්ධනයක් මධ්‍ය පරමාණුවට. එහෙම තමයි අපි සරල ඇනායන වල ලුයිස් විහ නිර්මාණය කරන්නේ. එතකොට මොකද වෙන්නේ? මේ ඍණට මේ ධන කැපිලා යනවා. පැහැදිලිද?
ඊට පස්සේ සියලු බන්ධන සාමාන්‍ය බන්ධන කියලා හිතලා එකසර දාගෙන දාගෙන යන්නයි තියෙන්නේ. මේ බලන්න මේ හයිඩ්‍රජන් ඉලෙක්ට්‍රෝන කීයද? හයිඩ්‍රජන් එකයි. ඒතර ඒකෙන් මේ බන්ධ ටිකක් ගියාට පස්සේ එකක්වත් ඉතුරු නැහැ. මෙයාගේ එකයි. ගියාට පස්සේ එකක්වත් ඉතුරු නැහැ. මෙයාගෙත් එකයි. ගියාට පස්සේ එකක්වත් ඉතුරු නැහැ. ඊට පස්සේ කාබන් වල ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද ඔක්කොම? කාබන් වල ඉලෙක්ට්‍රෝන තියෙන්නේ මේ 1s2යි 2s2යි 2p2යි. ඒතර 2යි 2යි ඔක්කොම ඉලෙක්ට්‍රෝන කාබන්ගේ 4ක් තියෙනවා. හරිද? හැබැයි මෙතන තියෙන කාබන් නෙමෙයි. කවුද? කාබන්ගේ ඍණ ආරෝපණයකුත් එක්ක තියෙන්නේ. එහෙනම් 4යි ඍණ 1ක් තියෙන හින්දා ඔක්කොම ඉලෙක්ට්‍රෝන ඇත්තරම කාබන්ගේ මෙතන 5ක් තියෙනවා. ඇයි ඍණයක්කුත් තියෙනුනේ? හරි. එහෙනම් 5ක් තියෙන ඔක්කොම බන්ධන 3ට 3ක් ගියපුවාම ඉතුරු කීයද? 2යි. මෙන්න ඉතුරු ඉලෙක්ට්‍රෝන 2. ඔය තමයි CH3- ගේ ලුවිස් ස්ට්‍රක්චර් එක. පැහැදිලිද? එහෙනම් කොහොමද අඳින්නේ ළමයි? මධ්‍ය පරමාණු සටහන් කරනවා, අග්‍රස්ත පරමාණු මේ වටා සටහන් කරනවා. ඍණ ආරෝපණයට සමාන ආරෝපණ ප්‍රමාණයක් අග්‍රස්ත පරමාණුවට දෙනවා. ඊට පස්සේ ඒ අග්‍රස්ත පරමාණු ඉදන් දැන් මධ්‍ය පරමාණුවට දායක බන්ධනයක් දීලා අග්‍රස්ත පරමාණුවේ ඍණ ආරෝපණය අපි සුළු කරලා දානවා. පැහැදිලිද? එහෙමයි අපි CH3- ගේ ලුවිස් ව්‍යුහය නිර්මාණය කරේ. එහෙනම් ඕක තමයි නීති ටික. දැන් කරන්නේ අර විදිහටම මධ්‍ය පරමාණුවේ ඉදන් දායක බන්ධනයක් දෙනවා නෙමෙයි, අග්‍රස්ත පරමාණුවේ ඉදන් තමයි මධ්‍ය පරමාණුවට දායක බන්ධනය දෙන්නේ. පැහැදිලිද? එහෙනම් තමයි සරල ඇනායන වල ලුවිස් ව්‍යුහය අපි නිර්මාණය කරන්නේ. අපි ඔක්සිජන් අයන වල විදිය වෙනස් මීට වඩා ඒක පස්සේ බලමු. දැන් සරල එනාන වල ලුස්ව නිර්මාණය කරන විදිය වලට තේරෙන්නේ නැති කියලා මම හිතනවා. හරි. එතකොට CH3- ට උදාහරණ වලක් දාලා තියෙනවා. හරි. දැන් ඊට පස්සේ තනියෙන් අඳින්න බලන්න. මම කරා උදාහරණ 6ක් දෙනවා ඔක්කොම. අඳින්න බලන්න. ඔකේ ආරෝපණය කෙලින්ම මධ්‍ය පරමාණුට දාන්න බැයිද අර විදියට කරන්න ඕනේ. අවසානයේ ඒක තමයි වෙන්නේ. එහෙම දැම්මත් ටිකක් ලොකු විහවල පැටලෙනවා. කොහොමතර අවසානයේ මධ්‍ය පරමාණුට තමයි අර ආරෝපණය එන්නේ. හරිද? ටිකක් ලොකු විහව ඇඳිනකොට පැටලෙනවා. ඒ අවසානයේ ඒක තමයි වෙන්නේ කොහොමද? අද්දිකට අඳිනකොට ඒ දින අඳින්න පුළුවන් වෙනවා. එහෙම ගත්තත් ප්‍රශ්නයක් නැහැ. මොරේ ඇඳෙන්නයි ඕනේ. එතකොට අර ඔයාලා අඳින ක්‍රමෙත් එක්ක මම අර මේ පුරුදු අඳින ක්‍රමයක් තියෙනවානේ ලොයිස් විහව අඳින්න. එතකොට ඒ ක්‍රමයේ අඳින්දි නිකන් අඳින ගමන් අහගන්න. එහෙම අඳින්දි ඔයාලට මේ ලුවිස් ව්‍යුහය අඳින්න සැකිල්ල දෙන්න ඕනේ. يعني මෙහෙම තමයි කාබන් තියෙන අග්‍රස්ත පරමාණු මෙහෙම තියෙන්නේ කියලා. හැබැයි මේ ක්‍රමයේ ලුවිස් ව්‍යුහ නිර්මාණය කරද්දී ඔයාලට මේක සැකිල්ල අවශ්‍ය වෙන්නේ නැහැ. සැකිල්ල නැතුව වුණත් ඔයාලට ඇද ගන්න පුළුවන් ලුවිස් ස්ට්‍රක්චර් එක. දැන් මේ වගේ එකක් දුන්නොත් එහෙම අපි N2O4 දුන්නොත් එහෙම සාමාන්‍ය ක්‍රමයට අඳින ළමයෙක්ට තේරෙන්නේ නැහැ මේක අඳින්නේ කොහොමද කියලා. එයාට දෙන්න ඕන සැකිල්ල. මෙහෙම තමයි නයිට්‍රජන් දෙන්න ඕම තියෙනවා. ඔක්සිජන් ලොහම තියනවා කියලා දැන් අඳින්න කියලා. හැබැයි ඔයාලට එහෙම කරන්න ඕනේ නැහැ. ඔයා දන්නවා N2O4 කියලා කියන්නේ X2ON ආකාරයේ අණුවක්, N N සමානයි ඉරට්ටය සංඛ්‍යාවක් කරන අණුවක් කියලා ඔයා දන්නවා. එතකොට ඔයාලට මේ සැකිල්ල දෙන්න අවශ්‍ය නැහැ. ඒකයි මේ ක්‍රමයේ තියෙන විශේෂත්වය අර අනිත් ක්‍රම වලට වඩා. ඉක්මන් කරලා අඳින්නකො. කාබන් මත ඍණ ආරෝපණයක් තියෙන්නේ දායක බන්ධනයක් සංකේතවත් කරන්න නේද? ඔව්. එතකොට එතන ඉලෙක්ට්‍රෝන එකක් වැඩි කියන්නේ කොහොමද? එතන ඉලෙක්ට්‍රෝන එකක් වැඩි කියලා කියන්නේද? මේ බලන්න කාබන් ඉලෙක්ට්‍රෝන හතරනේ තියෙන්නේ. අනිත් කට්ටිය අහනවා පැටලෙයි. කාබන් ඉලෙක්ට්‍රෝන හතරනේ තියෙන්නේ. හතරෙන් මේ බන්ධනේ එකක්වත් දුන්නේ නැහැ නේ ළමයි. එතන මෙතෙන් දෙකක් තියලා තියෙනවා. එතන දෙකක් ඉතුරුයි. මේ දෙක තමයි දාලා තියෙන්නේ. එතන ඉලෙක්ට්‍රෝනයක් වැඩි කියලා මං කිව්වා. ඔයාලට පැටලෙන්නේ නැතුව ඒක ගන්න විදියක්. කාබන් ඉලෙක්ට්‍රෝන හතරයිනේ ඔක්කොම. එතකොට මේ හතරෙන් රයිට්? මේ හතරෙන් මේ බන්ධන දෙකක්වත් දුන්නේ නැහැනේ කාබන්. මේ බන්ධන දෙකට තමයි දුන්නේ. එහෙම ගත්තොත් ප්‍රශ්නයක් නැහැ. මේ බන්ධන දෙක තමයි දුන්නේ. එතකොට හතරෙන් දෙකක් ගියපහම දෙකක් ඉතුරුයි. ආයෙ දෙක තමයි මේ තියෙන්නේ. හරි නේද? අර ඍණ ආරෝපණයක් මං ගත්තේ. එතකොට ඍණ ආරෝපණයක් කියනවා සාමාන්‍ය බන්ධන කියලා හදලා එකසර දාගෙන යන්නවල AC එතකොට ඒකයි. එහෙම නැත්නම් මෙහෙම ගත්තත් ප්‍රශ්න මෙතනම තියෙන හරියම විදිය.
බකලා දින්න CH 3 minus I අඳින්න ඕනේ නැහැ ඒක අඳන්නේ මම පිටුරු ටික අඳින්න බලන්න අඳින්නේ නැහැ වෙන වැඩ කරන්නේ නැතුව රැපිඩ් ටේබල් එක කරලා තියෙනවනේ මම ආයෙත් පාරක් කියනවා ඉතල ගෲප් තුනක් තියෙනවා ගෲප් මම හිතේ ගෲප් එක නම් 25ක් වගේ ඉන්නව නේද 25 තරක් තුරේ ඔය ළමයි ඔක්කොම පන්ති සල්ලි දීලා පන්ති යන ළමයි ඈ එතකොට මේ මම ඊට අන්තර පේපර් ක්ලාස් නම් එහෙම තමයි බෙදලාත් නැහැ ඒතර රැපිඩ් පේපර්ස් ආගෙන 70 මන් 70 කීයක් තියෙනවද ගෲප් කීයද 24යි 26යි 25යි ආ එතකොට ඉතල 26 ගන්න හරිය ළමයි 75 ළමයි 75ක් කියනවා සල්ලි දීලා මේ පන්ති දැන් 10 ළමයි එතකොට ඒගොල්ලෝ අනිවාර්යෙන් රැපිඩ් පේපර් කරන්න මේ පැයි එතකොට ආම පේපර් ඔන්ලයින් ළමයි ඔන්ලයින් රිවිෂන් එක විතරක් කියන බලන්නේ ළමයි කවුරුත් මෙවර දාලා නැහැ. ඒ නැදුව ළමයි 75ක් ඉන්නවා අනිවාර්ය රැපිඩ් පේපර් 75 දෙනෙක් කරලා තියෙන්න ඕනේ. ඔය ඔක්කොම නම් තියෙනවා මං ළඟ. ඔක්කොම චෙක් කරනවා බලමු කරලා තිබ්බ නැත්තම් එහෙනම්. දැන් මේ පන්ති වුණාට පස්සේ කරන්න ඕනේ. බෑන ළමයි මෙහෙම පොඩි ළමයි වගේ නෙමෙයි. ඒතර අර ගහන්න බයින්ද බෑ ඉතින්. තමන් දැනගන්න ඕනේ තමන් මේ අවංකව වැඩේ කරගෙන යන්න. එහෙම කරා කියලා එක වසර දෙක වසර ළමයින්ට ගහලා පන්තියෙන් පන්නලා. එහෙම කරන්න බෑනේ. එහෙම ඕනේ නැහැ ලොකු ළමයිනේ. මංගල අඳින්න බං රාම ළමයි 53 දෙනයි තාම කරලා තියෙන්නේ 53 දෙනෙක් කරලා තියෙනවා මේ වෙනකොට වෙයිට් කරමු නැති කට්ටිය ඉන්නවා මේ ගොඩක් අය කරලා තියෙනවා ප්‍රශ්නයක් නැහැ මේ MCQ ගණන් කීයද තියෙන්නේ 50න් 1යිද 2යිද 50න් එකක්වත් වැරදි එක හරි නැද්ද ඒක කිසි ප්‍රශ්නයක් නැහැ අර වැඩේ කෙරෙන්නයි ඕනි ඒව හදා ගන්න පුළුවන් අක්කලාමේ හිටිය ගිය පාරක් කට්ටිය මේ මුලින් ලකුණුත් ඇත්ත තිබ්බේම නැහැ මුලින් ලකුණු නැහැ ලකුණු 10කට එහා ෆුල් පේපර් එක ගන්න බැරි ළමයි හිටියා ඒක අවසානයේ MCQ 38ක් 40ක් මට්ටමට ගියා ඒකද යර අල්ලන් හිටපු සමහර ළමයි හිටියා මුලින් ලකුණු ලියලා බලනවා පේපරේ ෆුල් පේපර දැන් අපිට මාස පටන් ගන්නවානේ එimhe ෆුල් පේපර එක ලියලා බලුවට පස්සේ වෙන්නේ මේ ලියනවා ලකුණු නැහැ හරිද දැන් අපි ලොකු ලකුණු දින්නේ ඔන්න එහෙම තමයි ඕන කෙනෙක්ගේ ලකුණු 7යි හරිද ලකුණු 50න් 50 නෙමෙයි ලකුණු 100 ලකුණු 100න් ලකුණු 7යි මුළු ෆුල් පේපර එකටම හරිද ඔබර ෆේල් කියන්නේ එකෙන්ම ෆේල්නේ MCQ වලට දෙන බං එම්බුට MCQ 10ක්වත් ගහ ගන්න බැරිද එහෙම බැරළම ඉන්නවා හරිද හැබැයි ඔහම ආවට පස්සේ ඊළඟ සතියේ ලියලා බලනවා වැඩි වෙන්නේ නැහැ එහෙම වැඩි වෙන්නේ නැහැ ළමයි කවදාවත් ආයෙත් තියෙන සමහර 6ක් එනවා ඊළඟට 100 ආය ලියනවා 100න් 5යි මොකද වෙන්නේ මේක හරියන්නේ නැහැ මට බෑ මට කෙල වෙලා තියෙන්නේ මම පේපර් ලියන්නේ පාඩම් කරලා ඉවරලා කියලා ඒක නවත්තලා ෆුල් පේපර් එක ලියන්නේ නවත්තනවා නැවැත්තුවත් හරි සදාකල් නැවතන ඌ අවසානට කියලා ලියන්නේ A level exam එක පැහැදිලිද ඔයක ගෑල් ළමයි කිරියා කිව්වා 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 පේපර් එක මම හඳුරන ළමෙන් ඒත් ටිකක් හඳුරනවා මම අත එහෙම අර බල කරන්නේ නැහැ ඉතින් ඒත් මේ කිව්වා ලියන්න පේපර් එක ලියන්න ලියන්න රිවිෂන් එක විතරයි ආවේ ඉබරේ ලියන් 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 කියලා කට කරන ගමන් කිව්වා. හරි ඇහුවෙම නැහැ. ඉතින් මුලින් ලිව්වා ලකුණු ඔයර ලකුණු තිබ්බ සමහරේ. 20 ගණන් වගේ ලකුණු තිබ්බා. මම හිතන්නේ පළවෙනි පාරේ S එකක් වගේ තිබ්බ ළමෙන්. S එකක් හරි ෆේල් මන් දන්නේ නැහැ මොකද කියලා. එහෙම තමයි ලකුණු තිබ්බේ. ලකුණු 20 ගණන් තිබ්බේ. ගැල් ළමේ. ඉතින් කිව්වා කිව්වා ලියන්නද කියලා කිව්වා. ඒතකොට මුලින් එනවා ආය මාසේ පළවෙනි සතියේ එනවා. ආවට පස්සේ බෑ ලකුණු අඩුයි කියන එක තේරෙනවා. ලකුණු 20 ගණන්. ඉතින් ඊට පස්සේ කම්මැලි ගමනේ එන්නේ නැහැ. ඉතින් ආය ලබන මාසේ කොහොමද ලියන්න ඕනේ කියලා ආය එනවා. ආයෙත් ලකුණු තියාර ගන්නවා. ඉතින් එහෙම වැඩි වෙන්නේ නැහැ ළමයි. ඌ මාසෙකට එකක් වේ කියලා පේපර ගිලිවට පස්සේ ආයෙ එනවා. ආයවට පස්සේ ආයෙත් ලකුණු ඒ ගන්නවා. ඒකට මොකද්ද මේ කරන්නේ? මෙහෙම හරියලා හරියන්නේ නැහැ නේද? එළමයාගේ මං අඳුරන කොට යකර ගිවල් බෙදර කට්ටිය තඳුරනවා. කිව්වා කිව්වා ඇහුවෙම නැහැ. ඊට පස්සේ අවසාන මාස දෙකකින් පස්සේ මම දැම්ම මැසේජ් එක මෙතනින් පස්සේ පේපර් එක ලියන්නේ නැති ළමයාගේ වකිම් මං ගන්නෙ නැහැ කියලා. එතනින් පස්සේ පේපර් ක්ලාස් එකට ආවේ නැහැ. ඒ වෙනකම් පේපර්ස් මම 30ක් විතර කරලා තිබ්බ අවසාන මාස දෙක වෙනකොට අවසාන පේපර්ස් 10 තමයි තිබ්බේ ෆයිනල් පේපර්ස් 10. එක්සෑම් එක ටාගට් කරලා කරපු පේපර්ස් ඒක එකක්වත් ලිව්වේ නැහැ. අවසානේ මොකද වුනේ දන්නවද? අවසානේ මේ විභාගෙට දවස් දෙකක් විතර තියලා අඩන්න ගත්ත විභාගෙ ලියන්න බෑ කියලා. ඇයි? ලියන්නේ කොහෙද? ලිවන් අනිවාර්යෙන් ෆේල්. ලියන්න බෑ කියලා අඩන්න ගත්ත මේ පේපර් ලිව්වේ නැති හින්දා. හරිද? එතකොට විභාගෙ ලිව්වේ නෑ මේ පාර. ආයෙ පන්ති ගන්නෙත් නෑ. මේ කිව්වා ආයෙ මගේ පන්ති යවන්න එපා කිසිම විදිහකට වෙන පන්තියකට යවන්න කියලා. වැඩක් නෑ නේද? එකපාරම සල්ලි දීලා පේපර් ලියන්නෙත් නැතුව රිවිෂන් එක විතරක් ආව නම් මොනව කරන්නද? ඊට අවසානේ පේපර් ලිව්වේ නෑ. ඉතින් විභාගෙ ලියන්න බෑ කියලා මේ විභාගෙ ලිව්වේ නෑ ඉතින්. නිකන් බොරුවට වයස යනවා. විභාගෙ ලියන්න නැතුව ඉතින් මොනව කරන්නද දන්නේ නෑ මම. ඉතින් එහෙම තමයි වුනේ. කිව්වා කට ගැටෙනකම් අර මාර කම්මැලි. එතකොට කියන දේ ඇහුවෙම නැහැ. දෙකින්ද මේ කොහොම තමයි වුනේ. දෙකින් ළමයි එහෙම කිසිම දෙයක් ජීවිතේ එකපාර ලැබෙන්නේ නැහැ. අර පේපර් එක ලියන පටන් ගත්තාම ලකුණු නැහැ කාටවත්. එහෙම හරි අඩුයි. දැන් අර මනුක MCQ 40 ගණන් ගහපු අය මේ කාටිය කතා කරේ. කොල්ලෙක් ගිරියා මේ පාර MCQ 50යි. හරි? මේ පාර MCQ 50ක් තියෙනවා. ළමයි බොයිස් එකේ.
උගේ පළවෙනි පේපර් එකට තිබ්බේ මංගව විස්කෝ කාඩ් එක ඇති කාර් එකේ තිබිලා පස්සේ මම පෙන්නන්නම් හරිද පේපර් ක්ලාස් එකේ දවස්වල මම ඩිස්කෂන් කරනකොට පෙන්නන්නම් එතකොට මේ ඒ අයියගේ පළවෙනි පේපර් එකට තිබ්බේ ලකුණු 43යි MCQ 50ක් ගෙව මේ පාර MCQ 50ක් කියලා උගේ එකක්වත් වැරදි නෑ ෂුවර් මගේ උත්තර වැරදි නෑ සාමාන්‍යයෙන් MCQ 50ම දිනවා අනිවාර්යෙන් එතකොට මේ පළවෙනි විභාගයේ තිබ්බේ ලකුණු 43යි එතකොට අවසානිකේ A level පේපර් එකෙත් MCQ 50ක් ගාලා ඒතර එකත් කොහොමද 45ක් හරියට ලියාගෙන තියෙන්නේ එතකොට ලකුණු 90 ගානක ඒකක් ඒත් ලංකාවේ මුල් 3 අතරත් මුල් තුන අතර කිමිස්ට්‍රි එකක් තියෙන මම දන්නේ ඉතුරු සබ්ජෙක්ට් දෙක කොහොමද කියලා මගේ ෆිසික්ස් මම ගියා 47 දවස් දිනකට මට කිව්වා මම නෑ හරියට කොහොම හරි ඉතින් මේ මුල් ළමයි 3 දෙනා අතර කිමිස්ට්‍රි ලකුණු වලින් ඇති ඒකින්ද මේ රිම ඕන තරම් කට්ටි ඉන්නවා මෙතන පේපර් ලියන්න නැතුව ඉතින් අර මුල් පේපරේ ලකුණු 43ක් තියලා පේපර්ස් 40ක් අවසානයේ එළම MCQ 50ම ගැහුවා මෙන්න මේ A level පේපර් එකට කොහොමද A level පේපරේ ඊට වඩා ලේසි අනිවාර්යෙන් ඉතින් මේ පේපර් ලියනවත් එක හැදෙනවා ඒක අනිවාර්යෙන් වෙනවා ඉතින් කිසිම විදිහකට පේපර් ලියන්න නැතුව ඉන්න එපා දැනට ෆුල් පේපර් එක පටන් ගන්න නැහැ නේ පටන් ගන්න බෑ මොකද සති දෙකක් ගිහිල්ලා තියෙන මාසේ විවාහ ඉවරනකොට ඒතර තව මාස සති දෙකයි තියෙන්නේ ඒ සති දෙකට පටන් ගන්න වැඩක් නැහැ ලබන මාසෙ මුලින්දම පටන් ගන්නවා හරියට එතනනම් අනිවාර්යෙන් ෆුල් පේපර් එක ලියන්න ඕනේ පේපර් හතරම එකවර වෙනවා මේ ඔන්ලයින් ළමයින්ට පේපර් හතර දැන් හදන ගමන් තියෙන මේ මේ ගමන් මේ දවස් ටිකේ ඒතර පේපර් හතරම එකවර දින ඒ ළමයි අදාල විදිහට ලියන්න ඕනේ ඉන්ස්ට්‍රක්ටර්ස් ලා බලයි ඔයාගේ ඉන්ස්ට්‍රක්ටින් අක්ක මත ඔයාලගේ පේපර් එක බලන්නේ ඊට පස්සේ ඔන්ලයින් ළමයි PDF කරලා එවන්න ඕනේ ෆිසිකල් ළමයි විභාග මධ්‍යස්ථාන වලට ලියන්න ඕනේ. ඒ ටික අනිවාර්යෙන් වෙන්න ඕනේ. එතකොට මේ ගොඩක් මගේ පේපර් ලාස් එකෙන් තමයි ළමයි ගොඩක් බලාගෙන ඉන්නේ. එතකොට මේ පේපර් ලාස් එක නිකන් පේපර් ලාස් එකක් නෙමෙයි. පේපර් ලාස් එකේ මංග තමයි රැපිඩ් පේපර් එක කියන එක. එතකොට මේ ෆුල් පේපර් එකක් කියන්නේ සාමාන්‍ය මේ ෆුල් පේපර් එකක් කියනම MCQ 50යි ස්ට්‍රක්චර්ඩ් 4යි essay 6ක් දෙන ෆුල් පේපර් එකක් ඈ. ෆුල් පේපර් එකක් ලියන්න දීලා ෆුල් පේපර් එක එදාම මම බලලා දෙනවා. එදා හවස වෙනකොට ෆුල් පේපර් එක බලලා දෙනවා. 12 මාර්කම් ෆුල් පේපර් එක තියලා ඉතින් එහාට පහ වෙනකන් හවස ඩිස්කෂන් එක කරන ෆුල් පේපර් එක ෆිසිකල් ළමයින්ට ඔන්ලයින් ළමයින්ට ඔන්ලයින් එක වෙනම කරනවා ඊට පස්සේ ඊට අමතරව රැපිඩ් පේපර් එකක් වෙනවා සතියකට පහරක් A+ පේපර් එකක් වෙනවා යුනිට් පේපර් සෙට් එකක් යනවා මේ යුනිට් පේපර් එක ඔන්ලයින් ළමයින්ට ටියුට් පැක් එක තුල ඒවයි යුනිට් පේපර් එක කියලා කියන්නේ රිවිෂන් එකේ කරන පාඩමට අනුකූලව කියන්නේ රිවිෂන් එකේ ටියුට් ටෙක් කරන අනුරූපව යුනිට් පේපර් එකක් ගන්න යන MCQ 20 සෙට් එකක් එතකොට ඒකේ පරමාණු ව්‍යුහය යුනිට් පේපර් එක සහ වායු යුනිට් පේපර් එක තමයි මුලින්ම තියෙන්නේ මොකද අපන සතිය ඉඳන් ඔන්ලයින් ළමයට වායු සහ මේ පරමාණු ව්‍යුහය පටන් ගන්න හින්දා එතකොට ඒක වෙනම වෙනවා එතකොට ඒ ටිකක් කරන්න ඕන අනිවාර්යයෙන් මේ මේ වැඩ ටිකත් එක්ක දරා ගන්න බෑනේ මෙච්චර කරන්නේ කොහොමද මට නම් බෑ අම්බු එන්නේ වෙන පන්තියට යන්න හරිද මෙච්චර කරන්න තියෙන්නේ මොකද මේ මාස 8 හරියට මහන්සි වෙන්නේ නැතුව මේ රැපිඩ් පේපර් එකේ MCQ 50ක් A+ කියන්නේ MCQ 20ක් sorry A+ කියන්නේ MCQ 10ක් යුනිට් පේපර් එක කියන්නේ MCQ 20ක් එතකොට 20යි 50යි MCQ 80ක් එතකොට ඒ හරහා MCQ 80යි සතියකට පාරක් එතන MCQ 50යි එතකොට 50යි 80යි කියලා කියන්නේ MCQ 130ක් සතියකට ගන්න සතිය ගන්න වෙනවා ඊටමතරව ස්ට්‍රක්චර් හතරක් 106ක් දෙමතර ගුඩ් මෝර්නින් පේපර් එක ෆිසිකල් ළමයි විතරක් තියෙනවා ඒකෙන් වෙනම MCQ 15කට පොඩි ගුඩ් මෝර්නින් පේපර් එකක් තියෙනවා ඒක උදේට අර පොඩක් අර වෝම් අප් වෙන්න කරන පේපර් එකනේ හරිද ඒ ඔක්කොමත් එක තමයි මේ වැඩේ ගොඩ යන්නේ ඈ ඒක මං හිතන්නේ ඔහොම වැඩ කරන එකක් තියෙයි කියලා වෙන පන්තිය හරි මේ කියනේවා අනිවාර්යෙන් කරනවා ළමයි ඈ තේරෙනවද කරනවා කියලා වාත් කරන්න මේක අල්ලගෙන ඉන්න ටිකක් අමාරුයි හරිද දරාගෙන ඉන්න හැබැයි මාස 3ක් මේ වැඩේ හරියට කරොත් එහෙම අවසාන මාස 3ක් මාර ගැම්මෙන් වැඩ කරනවා මේ මුල් පන්තියට ආපුවම අල්ලගන්න අමාරුයි ඉතින් මෙච්චර වැඩ ප්‍රමාණයක් කරගන්න බෑනේ මනුස්සයෙක්. මේක කාගෙන හිටියොත් එහෙම මොන මොන හරි කරලා අල්ලගෙන නෑ මං කොහොම හරි කරනවා කියලා හිටියොත් එහෙම පළවෙනි මාස දෙකමාරෙන් තුනෙන් වගේ පස්සේ ඔයාලා ලස්සන ලකුණු වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක අනිවාර්යෙන් වෙනවා. ඉතින් නම් තියරි ටික ඉගෙන ගන්න එක. ඒක අංකයක කොහොමද තියරි ටික අනිවාර්යෙන් ඉගෙන ගන්න. පේපර් විතරක් කරලා මේ රිවිෂන් ළමයි ගොඩ දාන්න බෑ. තියරි ටික ඉගෙන ගන්න අංකයක. ඒක හරියටම කරන්න ඕන තියරි ටික ඉගෙන ගන්න එක. හරියට කම්ප්ලීට් තියරි ටික ඉගෙන ගන්න ඕන. දැන් නෝට් ලියලා තියරි ඉගෙන ගන්න බෑලා රිවිෂන් එකක්නේ. ඒක තියරි ටික කම්ප්ලීට් ඉගෙන ගන්න. ඒක වෙනම දෙයක්. ඒත් ඒ හරහා වෙනම පාස්වර්ඩ් ප්‍රශ්න සාකච්ඡාවක් ඔය ටියුට් වලම අවසානට දාලා දෙනවා. ඒක වෙනම දෙයක්. ඒ රෙන්න අර පේපර් සෙට් එක අනිවාර්යෙන් විය යුතුයි ඈ. මම පෞද්ගලිකව හැර බාන තමයි දාලා තියෙන ඉන්ස්ට්‍රක්ටර්ස්ලා රැපිඩ් පේපර් එක කරන්නේ. ගිය පාරක ඔය හිටියා. අර රැපිඩ් පේපර් එක උන් අරන් යනවා. අරන් ගිහලා බත් දනවද නැහැ. හැමදාම අරන් යනවා. ඒක බල්ලා දුන්න ගිය පාර ෆිසිකල් ළමයින්ට. ඒත් ඒක මේ කරන්නෙම නැහැ. කියනවා කියනවා කරන්නෙම නැහැ. ගහන්න බයි ඉන්න බෑනේ. එතකොට මේ අනික හොයන්නේ හැම ඉන්ස්ට්‍රක්ටින් ටීම් එකක් දාලා තිබෙත් නැහැ ගිය පාර. දැන් ඒ දෙල්ලම් බෑ. රැපිඩ් පේපර් එක කරලා සබ්මිට් කරන්න ඕන අනිවාර්යෙන්. එතනින් පස්සේ එක සතියක් රැපිඩ් පේපර් එක කරන්නේ නැතුව පන්ති දෙනකොට මම අහනවා මේ ළමයාගෙන් ඇයි රැපිඩ් පේපර් එක කරේ නැත්තේ කියලා. ඒක අනිවාර්යෙන් අංකෙව MCQ 50 කරන එකකින් ඈ. හරි. අපි දැන් ලොයිෆ් සීටි එක බලමු කොටක් ගාලා ඊට පස්සේ අපි යමු ඔක්සෝ එනායින වලට. පාස්වර්ඩ් පොතල ඇස් එකගෙන තියාගන්න. අපි පාස්වර්ඩ් ප්‍රශ්න අවුරුදු 5ක් විතර දැන් අඳිනවා ලොයිෆ් සීටි එක. හරි. මොකක්ද තියෙන අපිට ඉස්සරවම සරල එනායින වලදී NH2- තියෙනවා. අහගෙන ඉන්න. NH2- रैपिड पेपर डिस्कशन फिजिकल रैपिड पेपर डिस्कशन फिजिकल विम कर प्लेटफॉर्म का उदाहरण विनोदी फिजिकल पानी थियरी करते थियरी पाड़ मेरे ना फिजिकल विना थियरी ऑनलाइन कराने कर्मा पड़े करना हेचर आई इधर पाड़ा फिजिकल पानी तमाम कराने लेकिन ऑनलाइन करना खाली तुर्क बोलवा
माइनस एक आई थी ना एक के तो माइनस देनो इतने वो सामान्य पर संबंध करना दें मेथनी दान दान आप इधर आएगा बंधन या सुलवेला यान हर इरांग उन्हें विदेश भी में कपड़े लेने हर नहीं इधर बस से फ्लोरिंग ऑक्को में इलेक्ट्रॉन किया था हाथ आई नहीं हाथे में बंधने ये एक गाने की हिंदी ना हाय गाने हम फ्लोरिन के ने गेम आप इधर एक असर इतने वेला थी ना राइट आयोडीन को कम इलेक्ट्रॉन किया था आयोडीन को कम इलेक्ट्रॉन हाथ आई हाथ एंग मैं बोला ना मेथेन टेकअप को त्याना होता है ना मेरे को दायक बंद है ना इतने टेकअप को ये नहीं ना मेकर टा तूना त्याना हाथ एंग तूना गिव हम किया था हाथ रहा यहाँ आयोडीन के हाथ रहा कितने रहा वही तो माय यहाँ आगे लुईस स्ट्रक्चर कर आई एफ ओ माइनस के यार सी एच थ्री माइनस अभी करा नहीं है बी एफ ओ माइनस बालू मिला था बी एफ ओ माइनस बी एफ ओ माइनस बालू मिला था BFO minus बलागन BFO minus हरे B क्या निकालो तो boron नहीं है boron में दी इन्नो fluorine ला हाथर देने को हमें इन्नो हरे minus एकाए ने दिए ने एक केटा minus दिए ने इधर वो हम ट आरोपण याक ने सामान पहले fluorine के लगे ने थानी बांधने की संबंध में केरे ने या रीना आरोपण नदीकरण ना भी बताए ने दाए का बांधने याक दा ने दाने डरी ना सुलवे लागी इल्ला फ्लोरीन के ऑक्सीजन इलेक्ट्रॉन हाथाक दिनो हाथें बंधने टेक गान गिर ला दिनो हायाक की तरह हम फ्लोरीन के नेगे में एक तरह इलेक्ट्रॉन है विधि हट दागर दागर हमें तो बहुत सारा है हर नहीं था हर इधर बस से बोरोन के ऑक्सीजन इलेक्ट्रॉन की है हाइड्रोजन हीलियम लिथियम बेरिलियम बोरोन धातु में निकांडी नहीं तूना इलेक्ट्रॉन है ना मैं बंधन तो रट तूना गिहिं दिना मेथेन टेनो दिखा නෑ ඒක දායක බන්ධනයක් මෙයා නේක දායක කරේ එකක්වත් ඉතුරු නෑ තුනෙන් තුනම ගිහිල්ලා තියෙනවා එහෙනම් ඔය තමයි BFO- ගේ ලුයිස් ස්ට්‍රක්චර් එක ඊළඟට ඊළඟ එක BEFO2- බලමු මොන 2- එකක් එනවා දැන් පොඩි වෙනසක් තියෙනවා BEFO2- අදලා තියෙන්න ඕන ඔක්කොම ඈ අනිවාර්යෙන්ම BEFO2- 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 राइट बेरिलियम इन्नो हम फ्लोरीन ला हतर देने किन्नो फ्लोरीन ला हतर देने किन्नो राइट बेरिलियम मैं दी इन्नो फ्लोरीन ला हतर देने किन्नो मैं बोल लामाई फ्लोरीन ला संबंध देने मरो बंध देने वाली इन्दे तानी बंध देने वाली है भाई मैं तेरा टू माइनस किने किन्नो है ना मैं आठ रीने का ही दान नहीं आलम රින එක බැගින් තමයි අත්‍යවශ්‍ය පරමාණු වලට ලෙන්නේ. දැන් මේගොල්ලෝ ආරෝපණ නැති කර තියෙන්නේ. ඒවා සුපුරුදු පරිදි සම්බන්ධ කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? හරි. මේ ෆ්ලෝරීන්ගේ මේ ආරෝපණ නැති කරන්ද ෆ්ලෝරීන් ඉඳන් අපි දෙනවා දායක බන්ධනයක් මධ්‍ය පරමාණු වලට. මෙයාගෙත් එහෙමයි. දායක බන්ධනයක් දෙනවා මධ්‍ය පරමාණු වලට. මේ දානට මේ රින කැපිලා යනවා. මෙතන ඔක්කොම මොකද වෙන්නේ? රින දෙකක් වෙනවා. මේ රින එකයි මේ රින එකයි රින දෙකක් වෙනවා. හරි. ඊට පස්සේ ෆ්ලෝරීන්ගේ ඔක්කොම ඉලෙක්ට්‍රෝන 7යි බන්ධනෙට එකක් ගියට පස්සේ 6ක් ඉතුරුයි. हम फ्लोरीन के नेग्गम है एक असर इलेक्ट्रॉन हाय देगी नित्र लाती है ना इधर बात से बेरिलियम क्या ने मना मनावर्ते के नेग्ग बेरिलियम के लगे ने मना कांड देखे ने देवनी कांड देखे ने इलेक्ट्रॉन देखा क्यों ने के या आगे की बात मैं बंद में देखा टे इलेक्ट्रॉन देखा क्या ना मैं देखा टे यान नहीं ना आई मैं देखा दाए का बंद है ना देखें देखा ये वहां में एक अक्वास इधर हुए नहीं ना है ना वही तो भाई BEFO2- के लुविस व्यू है अवसान का PCl6- वालों में भी अवसान के विधि है PCl6 minus PCl6
CL 6 minus. Right. PCl 6 minus. නිකන් දාන්න. මධ්‍ය පරමාණු තුන කොහමද? phosphorus නේ chlorine කියලා කියන හයදෙනෙක් තියෙන එකක් නේ. ඒකද CL 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 විදියට. හරි. ඔන්න chlorine හයදෙනා හරි. minus ඉන්නේ එක්කෙනෙක්ට PCl 6 minus නේද? හරි. එහෙනම් යා minus. මේවා ඔක්කොම අනාරෝපිත ඒවා. ඒක chlorine වගේ කට්ටිය සම්බන්ධන තනි බන්ධන වලින්. ඊට පස්සේ මේ ධනාරෝප නැතිනම් මම මෙයාගේ දන් දෙනවා 10ක බන්ධනයක්. මේ දන්ට මෙරින සුළු වෙලා යනවා. chlorine ඔක්කොම ඉලෙක්ට්‍රෝන කීයද? chlorine ඔක්කොම ඉලෙක්ට්‍රෝන 7යි. 7 එකක් ගියපහම 6ක් ඉතුරුයි. හැම chlorine කෙනෙක්ගම ඉලෙක්ට්‍රෝන යුගල් තුනක්. එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන 6 බැගින් ඉතුරු වෙලා තියෙනවා. phosphorus ගේ ඔක්කොම ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද? phosphorus කියන්නේ 15 වෙනි කාණ්ඩයේ කෙනෙක් ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන එකනේ. ඒවා 1යි 2යි 3යි 4යි 5යි. මේ බන්ධන පහට පහ ගිහින් දිනනවා. මේ බන්ධන ඉලෙක්ට්‍රෝන යනවද? යන්නේ ඒක දායක බන්ධනයක් chlorine දුන්නේ ඒක. නම් පහෙන් පහව ගියාම එකක්වත් ඉතුරු නැහැ. ඔය තමයි යාගේ ලිස්සියුහය 6 වෙනි එකට උත්තරේ. කො බලන්න මේ ටික ඔක්කොම තනියෙන් අඳපු ළමයි. ඔක්කොම ටික තනියෙන් අඳා. හොඳයි ඈ. මරු. අපි දැන් බලමු අවසාන එක. අවසාන එක බලමු. තවකාල සම්පූර්ණ කරගන්න. අවසාන එක තමයි ඔක්සෝ ඇනායන වල ලුයිස් වූ හැඳීම. ඒකත් හරි බලේසි. ඔක්සෝ ඇනායන වල ලුයිස් වූ හැඳීම. රයිට්. හරිද? හරි. අපි බලමු උදාහරණයක් ඇසුරෙන්. මම ගන්නම් උදාහරණයක්. මම ගන්නම් සල්ෆේට් කියන ඔක්සෝ ඇනායනය. සල්ෆේට් කියන ඔක්සෝ ඇනායනය මම ගන්නම්. මේ වැඩි පැහැදිලි කරලා දෙන්න. බලා ගන්න. මම ගන්නම් ඈ. සල්ෆේට් මම අර ගන්නම්. සල්ෆේට් බලන්න හරි හොඳට අහගන්න දැන් වැඩනවත් කළා සල්ෆේට් මම ගන්නවා මේ වැඩි වලට පැහැදිලි කරලා දෙන්න SO4 2- හරි ඉස්සරම මට කියන්නේ මෙයා මොන ඇනායනයක්ද මෙයා සරල ඇනායනයක් වෙනවද කවදාවත් නෑ ඇයියේ මෙයාගේ ඔක්සිජන් තියෙනවා අපි කිව්වා ඔක්සිජන් තියෙන ඍණායන නැත්නම් ඔක්සිජන් තියෙන ඇනායන අපි හඳුන්වනවා කියලා කිව්වා මොනවද කියලාද ඔක්සෝ ඇනායන කියලා මේක මොන ඇනායනයක්ද මේක ඔක්සෝ ඇනායනය අපි දැන් බලමු මේ ඔක්සෝ ඇනායනේ ලුවිස් හ්යූහේ කොහොමද අඳින්නේ කියලා පැහැදිලිද රයිට් බලන්න හරිම ලේසි ළමයි ඈ හරි අපි කරන්න ඕනේ මේකෙත් ඉස්සරවම මධ්‍ය පරමාණුව සටහන් කරගන්නවා ඊළඟට අග්‍රස්ත පරමාණු ටික ඒ වටේ දාන මොකද මේකේ සල්ෆර් එකපාරක් තියෙනවා ඔක්සිජන් හතර පාරක් තියෙනවා ඔක්සිජන් කියලා කියන්නේ මේකේ අග්‍රස්ත පරමාණු සල්ෆර් කියලා කියන්නේ මේකේ මධ්‍ය පරමාණු හරි නේද හරි ඊට පස්සේ කරන්නේ අපි මේකෙත් අර වගේම තමයි ඍණ ආරෝපණ එක බැගින් අපි අග්‍රස්ත පරමාණු වලට දෙනවා දෙමු එහෙනම් අග්‍රස්ත පරමාණු වල ඍණ ආරෝපණ එක බැගින් දෙනවා ඍණ දෙකක් තියෙනවනේ ඒකට අග්‍රස්ත පරමාණු දෙකකට ඍණ දෙකක් එනවා ඔන්න ඔය විදියට හරි නේද හරි ඊට පස්සේ අපි ඊළඟට කරන්නේ මේ ඍණ ආරෝපිත අග්‍රස්ත පරමාණු හොඳට අහගන්න දැන් මේ ඔක්සෝ ඇනායන වලදී මෙහෙම අර දායක බන්ධන ගහලා මේවා සුළු කරන් දෙන්නේ නැහැ ඔකයි වෙනස ඔක්සෝ ඇනායන වලදී අපි කරන්නේ ඍණ ආරෝපිත අග්‍රස්ත හරිම ලේසි අරකට වඩා ලේසි අතර මේක ඍණ ආරෝපිත අග්‍රස්ත පරමාණු ඒක බන්ධනණින් සම්බන්ධ කරනවා රයිට් හොඳට මතක තියාගන්න ඍණ ආරෝපිත අග්‍රස්ත පරමාණු ඒක බන්ධනණින් තමයි සම්බන්ධ කරන්නේ මෙන්න මේ ඔක්සෝ ඇනායන වලදී ඊට පස්සේ ආරෝපණ නැති අග්‍රස්ත පරමාණු තියෙනවනේ ඒව සුපුරුදු වලින් සම්බන්ධ කරනවා දැන් ඔක්සිජන් සම්බන්ධ වෙන්නේ ද්විත්ව බන්ධන වලින් නේද ඉලෙක්ට්‍රෝන අෂ්ටක එක් බල ගියොත් තමයි දායක බන්ධන වෙන්නේ ඔච්චරයි ළමයි ඔය දිනේ සල්ෆේට් ගේල විශ්වයය ඔක්සිජන් ගේ ඔක්කොම 6යි 6න් දෙකක් බන්ධන දෙකට ගියාම 4ක් ඉදිරියි මෙයාගෙත් ඔක්කොම 6යි 6න් දෙකක් බන්ධන දෙකට ගියාම 4ක් ඉදිරියි හයි මේ ඔක්සිජන් බලන්න චුට්ටක් ඔක්සිජන් ගේ ඔක්කොම ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද ඔක්සිජන් ගේ ඔක්කොම ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා හැබැයි මෙතන තියෙන්නේ O- ඒ කියන්නේ 6යි 1යි 7යි නේද මයිනස් එකක් තියෙනවනේ 6යි 1යි 7යි දැන් මෙතන ඉලෙක්ට්‍රෝන 6යි මේ ඍණ ආරෝපණයත් එක්ක ඉලෙක්ට්‍රෝන 7යි 7ෙන් එකක් මේ බන්ධනෙට ගිහින් තියෙනවා තව කීයක් ඉතුරුද 6ක් ඉතුරුයි මේ ඔක්සිජන් ගේ 6ක් ඉතුරු වෙලා තියෙනවා මෙයාගෙත් එහෙමයි ඔක්සිජන් ගේ ඔක්කොම ඉලෙක්ට්‍රෝන 6යි හැබැයි මෙතන තියෙන්නේ O- ඉඳලා ඉලෙක්ට්‍රෝන 7යි හතෙන් එකක් මේ බන්ධනෙට ගියාට පස්සේ හයක් ඉතුරුලා තියෙනවා. මේ තියෙන ළමයි සල්ෆේට් ගේල විශ්වයය. දැන් මොකද්ද නීති ටික වෙන්නේ? හරිම සරලයි. මොකද කරන්නේ? මධ්‍ය පරමාණු සටහන් කරගෙන ඒ වටා අග්‍රස්ත පරමාණු සටහන් කරගන්න. ඊට පස්සේ ආරෝපණයට සමාන ආරෝපණයක් ඍණ එක බැගින් අග්‍රස්ත පරමාණු වලට අර අග්‍රස්ත ඔක්සිජන් වලට දෙනවා. ඊට පස්සේ මයිනස් ලෙස ආරෝපණයක් තියෙන ඔක්සිජන් ලා තනි බන්ධන වලනොත් ඉතුරුවා ද්විත්ව අවශ්‍ය නම් දායක බන්ධන සම්බන්ධ කරනවා.
පාරදි එක සර ටික දාන්න. ඔච්චරයි ළමයි දිනේ. ඔය තියෙන්නේ ඔක්සෝ අනායනික ලුයිස් ෆිසෝ නිර්මාණය කරන විදිහ බොහොම චූටි තියරියක් තියෙන්නේ. එහෙනම් උදාහරණ ටිකක් දාලා දිනවා. සල්ෆේට් මේක දාලා නැහැ මම වෙන එකක් ගත්තේ. හැක් කරන් බලන්න උදාහරණ පහක් තියෙනවා. ටක් ගල කරමු. හරිම ලේසි. ටක් ගල කරන්න යා. හොඳට බලන්න එනායනයක් දුන්නොත් එහෙම ඒක ඔක්සෝ එනායනයක්ද නිකන් එනායනයක්ද කියලා. ඒක ඉස්සරහම බලන්න ඕනි. එනායනයක් දුන්නොත් ඒක ඔක්සෝ එනායනයක්ද සාමාන්‍ය එනායනයක්ද කියලා. අංක එකට මේක බලලා ඉන්න. හරි බලමු නේද right ඉතල දෙනවා CO32 minus carbonate CO32 minus CO32 minus මේක ඇනායනයක් ඔක්සිජන් තියෙනවා එහෙනම් ඔක්සෝ ඇනායනයක් carbon වටේ ඔක්සිජන් ලා තුන් දෙනෙක් ඉන්න ඕන carbon තමයි මධ්‍ය පරමාණු වෙන්නේ ඉතල දෙන්නෙක්ට minus වෙනවා 2 minus නේ දෙන්නෙක්ට minus වෙනවා right මයිනස් එනේ අපි සම්බන්ධ කරන්න හැම වෙලේම තයි බන්ධන වලින් මෙයා සාමාන්‍ය කෙනෙක් එයා ද්විත්ව බන්ධනකින් ගන්න. හරි ඊළඟට මේ බලන්න මෙයාගේ ඉලෙක්ට්‍රෝන 6යි 6න් දෙකක් ගියපම 4ක් ඉතුරුයි. මෙයාගේ ඉලෙක්ට්‍රෝන 6යි හැබැයි මේ මයිනස් එකත් එක්ක 7යි. 7න් එකක් මේ බන්ධනෙට ගියාට පස්සේ 6ක් ඉතුරුයි. මෙයාගේ 7යි මයිනස් එකත් එක්ක එකක් බන්ධනෙට ගියාට පස්සේ 6ක් ඉතුරුයි. කාබන් ඔක්කොම කියන්නේ 4යි. 1යි 2යි 3යි 4ම ගියලා එකක්වත් ඉතුරු නැහැ. ඔය තමයි CO32 minus නේද කාබනේට් කියන ඔක්සෝ එනායනේ ලුයිස් ස්ට්‍රක්චර් එක ඊළඟට ඊළඟට දිනන ළමයි SO32 minus බලන්න SO32 minus සල්ෆයිට් කියන එනායනය SO32 minus right ඉතල SO32 minus කිව්වොත් එහේ මධ්‍ය පරමාණු වෙන්නේ සල්ෆර් මධ්‍ය පරමාණු සල්ෆර් ඔක්සිජන් ලා තුන් දෙනෙක් තියෙන්න ඕනේ ඉතල 1යි 2යි 3යි නේද ඔක්සිජන් ලා තුන් දෙනෙක් 2 minus දෙන්නෙක්ට minus වෙනවා මයිනස් එනවා සම්බන්ධනේ හැවිලෙම තනි බන්ධන වලින් ආරෝපිත ආරෝපණයක් නැති කට්ටිය සම්බන්ධනේ සුදුසු පරිදි ද්විත්වක මොකක් හරි එයාට දාල බන්ධනෙක ඔක්සිජන් කියලා කියන ද්විත්ව බන්ධනෙක සම්බන්ධන කෙනෙක්නේ ඔක්කොම ඉලෙක්ට්‍රෝන 6යි ඔක්සිජන් එක දෙකක් ගියපම 4ක් ඉතුරුයි මෙයාගේ ඔක්කොම ඉලෙක්ට්‍රෝන 6යි හැබැයි මයිනස් ඉඳ 7යි එකක් ගියපම 6ක් ඉතුරුයි මෙයාගේ 7යි ඔක්කොම මයිනස් ඉඳ එකක් ගියපම 6ක් ඉතුරුයි සල්ෆර්ල ඔක්කොම ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද සල්ෆර්ලත් ඔක්කොම ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා 6න් 1යි 2යි 3යි 4යි මේ බන්ධන හතරට හතරක් ගියපාවම
දෙකක් ඉතුරු වෙනවා. ඔය තමයි SO32 - Ga = 6. ඒකත් හරි. ඊළඟ එක PO43 - මන ෆොස්ෆේට්. PO43 - කියන්නේ ෆොස්ෆේට් වලට. PO43 - බලන්න. Right. ෆොස්ෆරස් මැද්ද ඉන්නවා. ඒ වටේ ඔක්සිජන්ලා 4 දෙනෙක් ඉන්නවා. ෆොස්ෆේට් නේ. ඔක්සිජන්ලා 4 දෙනෙක් ඉන්නවා. හරි. එතකොට ළමයි මයිනස් ලා 3 දෙනෙක් තියෙනවා PO43 මයිනස්. හා 3 දෙනෙක් නම් මයිනස් වෙන්නේ. හරි. මෙයා මයිනස් නැති කෙනානේ. එයා ද්විත්ව බන්ධනයකින් සම්බන්ධ කරන්නේ. මයිනස් කට්ටිය සම්බන්ධ කරන්නේ මොන බන්ධනයකින්ද? අනිබන්ධනයකින්. හරි. මයිනස් කියන්නේ ඔක්කොම ඉලක්කන 6යි. මයිනස් එකත් එක්ක 7යි. එතකොට 7න් එකක් ගිපුවාම 6ක් ඉතුරු. මෙයාගේ 7න් එකක් ගිපුවාම 6ක් ඉතුරුයි. මෙයාගේ 7න් එකක් ගිපුවාම 6ක් ඉතුරුයි. මෙයාගේ ඔක්කොම ඉලක්කන 6 හැබැයි බන්ධන දෙකට දෙකක් ගිහින් තියෙනවා. එහෙනම් 4ක් ඉතුරුයි. ඔය තමයි ෆොස්ෆේට් වල ලුවිස් විහය. ඊළඟ කිනා NO3 - නයිට්‍රේට් කියලා අපි කියනවා. NO3 - නයිට්‍රේට්. NO3 - බලන්න අපි ඊළඟ කිනා. හරි. NO3 - කියලා කියන්නේ නයිට්‍රේට් කියන ඇනායනයට. එයාත් ඔක්සෝ ඇනායනයක් ඔක්සිජන් කෙනෙක් ඉන්නවා. ඒ බලන්න නයිට්‍රේට් NO3 - රයිට්. මධ්‍ය පරමාණුව කවුද? නයිට්‍රජන්. ऑक्सीजन ला तुन देने की ना एकाई देकाई तुनाई माइनस तीन एक के नेक्टर ये आप इतने बंधने के संबंध करना इतनो काटती है दित्त बंधने में संबंध करना है भाई मेहम करोते हैं मैं नाइट्रोजन क्या है देवनी आवर्ते के नहीं इलेक्ट्रॉन का ना गलन कल बांध दें बंधने का ना देख देकाई हतराई हायाई अटाई दहाई बंधन पहाक तीन एक इलेक्ट्रॉन देखा गाने को इलेक्ट्रॉन दहाया के ना नाइट्रोजन की इलेक्ट्रॉन आस्ट के एक मंडे आटे दहाया देवनी आवर्ते के नहीं एना मैं एक दित्त बंधने का निवारे मुझे ग्रांड नहीं දායක බන්ධනයක් කරන්න වෙනවා. එකක් දායක බන්ධනයක් කරමු. දන්න තියෙනවා. ඉලෙක්ට්‍රොනෂ්ඨක ඉක්මල යන එක බලක්වන්න. හරි. මෙයාගේ ඔක්කොම ඉලෙක්ට්‍රෝන 6යි 6න් දෙකක් ගිහම 4ක් ඉදිරි. මෙයාගේ 6යි මේ මයිනස් එකත් එක්ක 7යි. 7 එකක් ගිහුවට පස්සේ 6ක් ඉදිරි. මෙයාගේ ඔක්කොම ඉලෙක්ට්‍රෝන 6යි 6න් මෙතන දායක බන්ධනයක් තියෙන දෙකම නයිට්‍රජන් දෙන්නේ. එකක්වත් යන්නේ නැහැ. එයාගේ 6 එහෙම ඉතුරු වෙලා තියෙනවා. රයිට්. මෙයා නයිට්‍රජන්, නයිට්‍රජන් ඔක්කොම ඉලෙක්ට්‍රෝන 5යි. මේ මෙතෙන්ද 2යි, මෙතෙන් 2යි 3යි. මේ දෙකට 4යි 5යි. හරි නේද? එකක්වත් ඉතුරු නැහැ. ඔය තමයි නයිට්‍රේට් ගේ ලුවිස් විහය. අවසාන එක CLO4 - තියෙනවා. අවසාන එක CLO4 - CLO4 - CLO4 - හරි. මධ්‍ය පරමාණුව කවුද එතකොට? ක්ලෝරීන් නේ නේද? මධ්‍ය පරමාණුව ක්ලෝරීන්. ක්ලෝරීන් වටේ ඔක්සිජන් ලා 4 දෙනෙක් ඉන්නවා CLO4 - එතකොට මයිනස් 1යි දිනේ එකේට මයිනස් දුන්නා හරිද මයිනස් වෙන එක න හැවැලම තනි බන්ධනයකින් තමයි සම්බන්ධ වෙන්නේ ඉතුරු කට්ටිය ද්විත්ව බන්ධන වලින් අවශ්‍ය නම් දායක කරන්න ඕන ක්ලෝරීන් කියලා කියන්නේ දෙවෙනි ආවර්තකයෙන් එහෙම ප්‍රශ්නයක් නැහැ හින්දා හරි ඔක්සිජන් ඔක්කොම ඉලෙක්ට්‍රෝන කීයද 6යි 6න් දෙකක් බන්ධන දෙකට ගියාට පස්සේ 4ක් ඉතුරුයි මෙයාගෙත් 6යි 6න් දෙකක් බන්ධන දෙකට ගියාට පස්සේ 4ක් ඉතුරුයි මෙයාගෙත් 6යි හයෙන් දෙකක් බන්ධන දෙකට ගියාට පස්සේ 4ක් ඉතුරු. මෙයාගේ 6 හැබැයි මෙයා මයිනස්. එතකොට 7යි. 7න් එකක් බන්ධනයකට ගියාට පස්සේ 6ක් ඉතුරු. ක්ලෝරීන් ඔක්කොම ඉලෙක්ට්‍රෝන කීයද? 7යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. බන්ධන 7ක් තියෙනවා. 7ට 7 ගියාම එකක්වත් ඉතුරු නැහැ. කොබන්නේ උදාහරණ පහම තනියෙන් ඇඳලා හරි ළමයි. පහම හරියට ඇඳලා. right. මරුව ඈ. හරි. අපි පොඩි පාස්වර්ඩ් ප්‍රශ්නයක් කරමු. එකඟලා සම්පූර්ණ කරන්න. එක්කට පාස්වර්ඩ් අරගන්න. right මෙන්න මේකේ ලුයිස් හඳින්න මන් 2018 ස්ට්‍රක්චර්ඩ් පේපර් එක ගන්න 2018 ස්ට්‍රක්චර්ඩ් පේපර් එක 2018 ස්ට්‍රක්චර්ඩ් පේපර් එක අරගන්න 2018 ඒක තියෙනවා ළමයි 2010 ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ B කොටසේ SF3N SF3N වල ලුයිස් විහ හඳින්න කියලා තියෙනවා SF3N වල ලුයිස් විහ හඳින්න කියලා තියෙනවා SF3N වල ලුවිස් විහ හඳින්න කියලා දීලා තියෙනවා මේ ප්‍රශ්නේ. හඳින්න බලන්න SF3N 2018 ප්‍රශ්නේ අරගන්න. SF3N අපි අවුරුදු කිහිපයක ලුවිස් විහ ටික හඳින්න යනවා නේද? ඕකේ. ඉතුරු කොටස් කරන්න බෑ ළමයි තාම ඈ. හඳින්න බලන්න. අපි සම්ප්‍රේක් විහ හඳින්න නම් කරේ නෑ නේද අපි ඊළඟ හදි කරන්නේ. ඒතර මං ආය අඟහරු වාදර ගන්නෙ නැහැ පන්තිය මං අර ඉවර කරගන්න හිටපු ඉවර ගන්න බැරි වුණා. ඒකයි උනේ. සඳ විතරයි ගන්නෙ. අපි මේ එක්ස්ට්‍රා ක්ලාස් එකක් දෙන්නේ අර ඊයේ ඉවර කරන්න හිටපු ඉවර ගන්න බැරි වුණා. ඉතින් මේ මාසෙ ඉතුරු සඳවල් දෙක තුල මම බන්ධන පාඩු ඉවර කරනවා සම්පූර්ණයෙන්ම. ලබන මාසෙ ඉඳන් ඒක කරන්න මේ පේපර් ක්ලාස් පටන් ගන්නවා. ඉතින් ලබන මාසෙ ඉඳන් සඳහා කොහොමද පේපර් ක්ලාස් එක තියෙන්නේ? කුරුණෑගල පේපර් ක්ලාස් එක තියෙනවනේ.
මේ මාසේ පුළුවන් උපරිම වැඩ කරගමු ඈ. ඔය මම මුකුත් ලියන්න බැරි ළමයින්ට එහෙම මේක මේ හෙන උදව්වක් මේ පළවෙනි මාසේ කරන ටික. මොකද මුල් පාඩම් පහෙන් විතරයි පේපරේ හදන්නේ. මේ මාසේ කරන ටික කරගත්තත් සමහර ලකුණු 25කට දීලා ලියා ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම. වායු පාඩම කරනවා. ඊළඟ පරමාණු පිරිසේ පාඩම කරනවා. ළමයින්ටම ශක්ති විද්‍යා පාඩු විතර කරලා තියෙන මේ වෙනකොට තියරියගේ ශක්ති විද්‍යා ඉවරයි දෙස් ගුණවත් භාගයක් මම හිතන්නේ ඉවරයි ඒගොල්ලන්ට ඒගොල්ලන්ට ලොකු ප්‍රමාණයක් ලියා ගන්න පුළුවන් රිවිෂන් ළමයෙක්ට මේ මුල් පාඩම් තුන කරගත්තත් පේපර් එකේ සෑහෙන දෙයක් ලියා ගන්න පුළුවන් ඒක ලියන්න හරියට මේ ලොකුවට අමාරු කරන්නේ නැහැ පේපරේ මුලින්නම් තමයි දෙයක් ලියනකොට පේපර් එක අමාරු කරනවා මුල් පාඩම් පහෙන් මොකද පේපර් සෙට් එකක් යන්නේ ඈ විභාගයට කලින් මම හිතන්නේ පේපර් 32ක් වගේ තමයි කරගන්න පුළුවන් වෙන්නේ විභාගේ කල් ගියේ නැත්තම් කල් ගියොත් ඔක 40 ආසන ප්‍රමාණයක් කරගන්න පුළුවන් වෙයි බලමුකෝ අපි කොහොමද වෙන්නේ දන්නේ නැහැ නේ ඔක්තෝබර් මාසේ මුල සතියේ තමයි අපි තාම හදලා තියෙන්නේ විභාග ගැන අද මේ අයිඩියාවක්වත් නැහැ තාම ඔක්තෝබර් මාසේ තියෙන කරිතරම් රජයෙන් කියලා තියෙන්නේ ඉක්මන් කරන්න ඈ මොකද කරන්නේ කිව්වා නේද 2018 A level ප්‍රශ්නේ 2018 A level ප්‍රශ්නේ වලින් ස්ට්‍රක්චර්ඩ් එකේ B කොටස SF3N වල ලුයිස් ස්විස් හඳින්න කියලා තියෙන්නේ අන්න ඒක අදින කියලා තමයි කිව්වේ SF3N වල ලුයිස් ස්විස් හඳින්න සකලින් අපර ගණන් අඳින්න පුළුවන් වෙනවා දැන් ඈ විමානෝක වෙන විදිහට අඳින්න ගියාම කොච්චර වෙලා යනවද මොන්ට ඇඳ හැකි දැන් හරි SF3N මොකන්ද අපි නීති ටික සරල අණුවක් ඈ සරල අණුවක ලුයිස් ස්විස් නිර්මාණය SF3N right කවුද මේකේ මධ්‍ය පරමාණු වෙන්නේ ෆ්ලෝරින් කවදාත් මධ්‍ය පරමාණු වෙන්නේ නැහැ නේ නයිට්‍රජන් සහ සල්ෆර් වලින් දෙන්නගේ එක්කෙනෙක් ඔයද මේ විදුලතාවය අඩු වෙන්නේ කාගෙද සල්ෆර්ල තමයි අඩු වෙන්නේ නේද ඒතර සල්ෆර් තමයි මධ්‍ය පරමාණු සල්ෆර් මධ්‍ය පරමාණුව එතකොට ෆ්ලෝරීන්ලා 3 දෙනෙක් ඉන්නවා 1 2 3යි නයිට්‍රජන් ලා එක්කෙනෙක් ඉන්නවා ෆ්ලෝරීන් ලා 3 දෙනයි නයිට්‍රජන් ලා එක්කෙනෙකුත් ඉන්නවා හරිද හරි ඔහම තමයි තියෙන්නේ හරි ඊට පස්සේ නයිට්‍රජන් හැම වෙලෙම සම්බන්ධනේ මොන බන්ධන වලින්ද මධ්‍ය පරමාණු වල සිත්ත බන්ධන වලින් ෆ්ලෝරින් වගේ කට්ටිය තනි බන්ධන වලින් බල කොච්චර ලේහිද කියනවා කොච්චරයි ළමයි තියෙන්නේ මේක සර දාගෙන යන්න නයිට්‍රජන් ඔක මිල එක්කන 5යි 5න් 3ක් ගිහම 2ක් ඉතුරුයි ෆ්ලෝරින් ඔක මිල එක්කන 7යි 7 එකක් ගියට පස්සේ 6ක් ඉතුරුයි මෙයාගෙත් 7යි හතෙන් එකක් ගියාට පස්සේ 6ක් ඉතුරුයි. මෙයාගේත් 7යි. හතෙන් එකක් ගියාට පස්සේ 6ක් ඉතුරුයි. සල්ෆර් ඔක්කොම ඉලෙක්ට්‍රෝන කීයද? 6යි නේද? 6න් 1යි 2යි 3යි 4යි 5යි 6යි. බන්ධන 6ට 6 ගියාට පස්සේ එකක්වත් ඉතුරු නැහැ. මේ තමයි SF3N වල ලුයිස් ස්විස් වෙන්නේ. කොහොමද මේක ඉක්මනට අද බලමයි? මොන දිනවල ගෑන්දා? මරුවේ. අපි තවත් අවුරුදු දෙකක් බලමු. ගන්න 2016 පළවෙනි ස්ට්‍රක්චර්ඩ් එක. 2016 පළවෙනි ස්ට්‍රක්චර්ඩ් එක ගන්න. 15 ගන්න 15 ගන්න ඕ 2015 ස්ට්‍රක්චර්ඩ් එක ගන්න ඕ පළවෙනි ස්ට්‍රක්චර්ඩ් එක ගන්න වෙන මාක් පෙර ගන්නවා right දැන් පහලෙක කඩ බෑග් ඉනෝගනික් පාට් එකේ එකතු කරලා තියෙන්නේ මොකද ඔය QRT අඳුනා ගන්න ඉනෝගනික් ගන්න ඕනේ 2015 කරන්න බෑ ඉනෝගනිකුත් එක්ක එකතු කර බෑග් එක 2016 ගන්නකෝ 2016 ගන්න පහලෙන 16 ගන්න මේක අර ඉනෝගනිකුත් එක්ක එකතු කරලා තියෙන්නේ ඉතින් ඉනෝගනික් එක දැන් කරේ නෑනේ මෙහෙම එක කරන්න නෑ මම 2016 ගන්න හරි අද මන් CN4 අණුව මත පදනම් මේ සැකිල්ල දී ඇත සැකිල්ලක් දීලා දිනවා right ලුවිස් සිව හඳින්න කියලා කියනවා CN4 අදින මා ලුයිස් සිව්සේ බලන්න එපා උත්තර එහෙම ඈ අනේ මා CN4 සකිල්ල දිලා තියෙනවා අපි සකිල්ල ඕනෙත් නැහැ ඉතින් සකිල්ල දිලා තියෙනවා තවත් ලේදී ඒතකොට CN4 ඒතකොට N 3ක් කොහොම තියෙනවලු එතන තව N එකක් තියෙනවා මෑගේ ලුයිස් සිව් හඳින්න කියලා කියනවා අදින මා CN4 ලුයිස් සිව් හැ
නායක බන්ධනයක් කරන එක තැනකට. එතකොට පොඩි වෙනස් වීමකට තියෙන්නේ වෙනස් වීමක් නේ වෙනස් වීමක් නේ. පොඩක් හිතන්න තියෙන එතන. එක තැනකට දායක බන්ධනයක් එනවා. නයිට්‍රජන් සම්බන්ධනේ හැම වෙලෙම ත්‍රිත්ව බන්ධන වලින් මතකයි නේ නේද? කාබන් වටේ බන්ධන හතරයි තියෙන පුළුවන් ඔක්කොම. කාබන් කියන්නේ දෙවෙනි ආවර්තය කියන්නේ ඉලෙක්ට්‍රෝන අෂ්ටක හැම ඉක්මවන්න බෑ. වැඩි පොඩ්ඩක් ඔලුව දාන අඳින්න. හරිද බලමු නේද? හා මේ බලන්න. බලන්න. නයිට්‍රජන් හැම වෙලෙම සම්බන්ධනේ මොන බන්ධන වලින්ද? ත්‍රිත්ව බන්ධන වලින්. හරි. කාබන් වලට ඔකම ඉලෙක්ට්‍රෝන වලින් දෙන්න පුළුවන් කීයද? 8යි නේ දෙන්න පුළුවන්. එතන මෙතන 2 4 6ක් දැන් තමයි තියෙනවා. හව එකක් දාන්න 8 හරි. නයිට්‍රජන් ඔකම ඉලෙක්ට්‍රෝන කීයද? නයිට්‍රජන් ඔකම ඉලෙක්ට්‍රෝන 5යි. 5න් 3ක් ගියපහම 2ක් ඉතුරුයි. කාබන් ඔකම 4යි. 4ෙන් බන්ධන 4න් 4 ගිහලා දෙනවා එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ මේ නයිට්‍රජන් ඔකම ඉලෙක්ට්‍රෝන කීයද? 5යි. පහෙන් එකක් මෙතෙන්ට ගිහින් තියෙනවා. අපි මෙやつ එක ද්විත්ව බන්ධනයක් දාමුකෝ. ද්විත්ව බන්ධනයක් දැම්මා. දැන් බලන්න කීයද කියලා. පහෙන් 2යි 1යි 3ක් ගිහින් තියෙනවා. ආ එකක්වත් ඉතුරු නැහැ. සෝරි එකක්වත් ඉතුරු නැහැ. දෙකක් ඉතුරුයි. පහෙන් 3ක් ගිහින් දෙකක් ඉතුරුයි. හරිද? හරි. ඊට පස්සේ මෙන්න මේ ලයිට් එක දෙන්න අතර ප්‍රශ්නේ තියෙන්නේ. මොකටද නෝ අපිට ප්‍රශ්නේ කරලා තියෙන්නේ. මේ ටික ඔක්කොම මේ වගේ වුණා. බඩක් මෙතන හිතන්න තියෙනවා චූටි දෙයක්. ඉච්චරයි තියෙන්නේ. හරි. මේ බලන්න. මේ නයිට්‍රජන් නා මෙන්න මේ නයිට්‍රජන් ගියේ. මේ බලන්න. නයිට්‍රජන් වලටි ඔක්කොම බන්ධන කීයක් තියෙනවා මේ නයිට්‍රජන් වලට ඔක්කොම තියෙන තනි බන්ධන තුනක් තියෙන්න පුළුවන් මේ තනි බන්ධන තුනයි මේ තනි බන්ධන තුනයි මෙයාගේ දැන් තනි බන්ධන දෙකක් හරි දැනටමත් තව එක තනි බන්ධනයක් ඕනේ හරි දාන්න පො තනි බන්ධන එකට ඉන්නේ දැන් නයිට්‍රජන් වලට ඔක්කොම ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද පහෙන් තුනක් ගියාම දෙකක් ඉතුරුයි දෙකක් ඉතුරුයි හරි දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා නයිට්‍රජන් හැම වෙලේම තමන්ගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරගෙන ඉන්නේ මේ බලන්න මෙතන නයිට්‍රජන් වලට ඔක්කොම ඉලෙක්ට්‍රෝන 2 4 6 8 මේ නයිට්‍රජන් වලට 2 4 6 8 මේ නයිට්‍රජන් වලට 2 4 6 8 මේ හැම නයිට්‍රජන් කෙනෙක් වටේම ඉලෙක්ට්‍රෝන අෂ්ටකයේ ගාන සම්පූර්ණ වෙලා තියෙනවා. හැබැයි මේ කෙලවරේ නයිට්‍රජන් ගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ වෙලා නැහැ. හරි. මෙයා ඉලෙක්ට්‍රෝන අෂ්ටකය සම්පූර්ණ කරගන්න මේ බලන්න මෙයාගේ එක ඉලෙක්ට්‍රෝනයක් අරගෙන මෙයාගේ ඉලෙක්ට්‍රෝන වලින් එකක් දාලා හැදුවොත් එහෙම බන්ධනයක්. මොකද වෙන්නේ? මෙයාගේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය ඉක්මලා යනවා. හරි. ඒකින්ද මෙයාගේ මේ ඉලෙක්ට්‍රෝන හෙල්ලෙන්නවත් බෑ. මෙයාගේ බන්ධනේ හෙල්ලෙන්නවත් බෑ. හයි මේ නයිට්‍රජන් ඔක්කොම ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද 5යි 5 එකක් ගියර පස්සේ 4ක් ඉතුරුලා තියෙනවා මෙයාට තව ඉලෙක්ට්‍රෝන කීයක් ඕනද ඇත්තටම මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි තව දෙකක් තිබ්බනම් උගියටත් සම්පූර්ණ වෙනවා අපිට කරන් තියෙන එකම එක වැඩේ මොකද්ද මෙන්න මේ දෙන්නව දායක බන්ධනයක් මගින් මේ නයිට්‍රජන් දෙක අපි දෙමු හරි ඔච්චරයි තියෙන්නේ හරි නේද ඔය තියෙන්නේ මෙයාගේ ලිස්ට් එක කොබන්න මේක ඇඳපු ළමයි මේක ඇඳා මරුව ඈ හරි ඉරියක් දෙයක් හිතන්න තිබ්බ එක. ඊට පස්සේ 2019 level ප්‍රශ්නය. 2019 level ප්‍රශ්නේ තියෙනවා. 2019 ආපු 23 තමයි ඊටකට අපි අදින්නේ. 2019 ප්‍රශ්නේ තියෙනවා SO3F2 වල ලුවිස් සිහ හඳින්න කියලා. අදින්න බලන්න. SO3F2 වල ලුවිස් සිහ හඳින්න කියලා තියෙනවා. අක් ගාන තිබ්බ. SO3F2 වano කරා කලින් අවුරුද්දක ආපු එකක් වගේමයි නේද? පොඩි වෙනසයි තියෙන්නේ. SO3F2 වල ලුවිස් සිහ හඳින්න කියලා තියෙනවා. ඇත්තටම සැකිල්ලත් මේකල දීලා තියෙනවා. නේ ලුවිස් සිහ හඳින්න සැකිල්ලත් මේකල දීලා තමයි ඒක හඳින්නම්. සකිල්ල දිලා තියෙනවා ප්‍රශ්න වලක ඇති නේ මේ තමයි සකිල්ල කියලා මේගොල්ලෝ කියනවා SO 3 F2 මෙතන F එකක් තියෙනවා අනිත් එක මෙතනලු තියෙන්නේ ප්‍රශ්න නැහැ සකිල්ල දිලා තියෙනවා අදින් බලන්න සකිල්ල දිලා තියෙනවා තවත් ලේසි වෙලේ ඉතින් මම නිප්පන් කළා SO 3 F2 අර 22 ආපේක මේ මතක නැහැ මේ পেපර් මලඟ නැහැ ගිය අවුරුද්ද ආපේක
බලන්න මේක තමයි ලුයිස් සිව්හය ෆ්ලුවරින් වගේ කට්ටිය සම්බන්ධනේ තනි බන්ධන වලින් එක තනි බන්ධනයක් මේ ෆ්ලුවරින් තනි බන්ධන වලින් ඔක්සිජන්ලා ද්විත්ව බන්ධන වලින් හරිනේ මෙයාගේ ද්විත්ව බන්ධන බන්ධන දෙක හරියටම හරි හරි දැන් ඒක සරලව දාගෙන යමු ෆ්ලුවරින් ඔක්කොම ඉලෙක්ට්‍රෝන 7යි 7 එකක් මෙයාට ගියාට පස්සේ 6ක් ඉතුරු වෙනවා කොච්චර ලේද කියලා මම ආයි මේක මේ අදින්න තප්පර ගානක්වත් වැඩි තප්පරයක්වත් යන්නේ මෙයාගේ ඉලෙක්ට්‍රෝන 6 6න් දෙකක් බන්ධන කරනවා 4ක් ඉතුරු ෆ්ලෝරින් ඉලෙක්ට්‍රෝන 7යි 7 එකක් ගියාට පස්සේ 6ක් ඉතුරු වෙනවා කොච්චර ලේද කියලා මේ තියෙන 2019 ආව ප්‍රශ්න විභාග ප්‍රශ්නයක් මේක කොහොම මේක ඇඳපු ළමයි මේක ඇඳා යන්න බලන්න ඕනේ හරි හොඳයි සම්පූර්ණ කරගන්න අපි 2020 ප්‍රශ්න වල ඊළඟට 2020 A level ප්‍රශ්නය 2020 2020 A level අවුරුද්දකට කලින් ආපු পেපර් එක 2020 A level බලන්න මෙහෙම තියෙනවා N2O3 2- මේ පොත අරගෙන නේ පසු අරගෙන කියලා මම කියවනේ N2O3 2- ලුයිස් සිව් හදින්න කියලා කියනවා N2O3 2- අන්න බලන්න XN ආකාරය යනවා මේක ඔක්සෝ ඇනායනයක් ඈ පොඩ්ඩක් ඔලුවේ තියාගන්න මේක ඔක්සෝ ඇනායනයක් N2O3 2- ගේ ලුයිස් සිව් හදින්න කියලා කියනවා N2O3 2- 2020 A level ප්‍රශ්නය ඒක සැකිල්ලත් ඒගොල්ලෝ දීලා තියෙනවා සැකිල්ලත් දෙනවා ඒක තවත් ලේසි සාමාන්‍ය ළමයි අපි A level මට්ටමේදී අපිට සැකිල්ල දෙනවා ගොඩක් වෙලාවට ස්ට්‍රක්චර් එක ගැන සැකිල්ල දෙනවා දුන්නේ නැහැ කියලා අපිට ප්‍රශ්නයක් වෙන්න බෑ මං කියලා දීපු ක්‍රමයක සැකිල්ල නැතුව තමයි නගන්න පුළුවන් හැබැයි සැකිල්ල දෙනවා අපේ ඒක තවත් ලේසි ප්‍රශ්න කරන එක සැකිල්ල දීලා දෙනවා මෙන්න මේ විදියට බලන්න n දෙකක් තියෙනවලු කොහොත් එහෙම වෙන්නේ මේ බලන්න බලන්න මම හිතනවා මේක මොන ආකාරය අනුවක්ද මේක x2o n ආකාරය අනුවක් n කීයද n සමානයි 3යි අහ බලන්න දැන් n සමානයි 3යි නම් කොහොමද අපි කරන්නේ අපි x පරමාණු දෙක ඔහොම සම්බන්ධ කරනවා ඔක්සිජන්ලා තුන් දෙනාගෙන් දෙන්නෙක් එකට දානවා අනික අනිකට දානවා හරි දැන් මෙතන x කියන්නේ කවුද x කියන්නේ නයිට්‍රජන් හරි එහෙනම් මෙහෙම තමයි නයිට්‍රජන් නයිට්‍රජන් ආව තමයි සැකිල්ල එන්නේ මේ සැකිල්ල මේගොල්ලෝ මේ වේවරගේ දීලා තියෙනවා ඒතර අපිට ඒක සැකිල්ල ඕනේ නැහැ රැඳ ගන්න පුළුවන් අපේ ක්‍රමෙත් එක්ක හැබැයි සැකිල්ල දින් දෙනවා සමහර ළමයි ඒක මේ දන්නේ නැහැනේ ඒක හින්දා හරි ඔහොම තමයි එන්නේ අදින්න බලන්න හතර අදින්න ඈ ඔක්සෝ ඇනායනයක් माइनस की याक दिना दे अपना थैले के लिए मात तेंड හරිද හරි ඔක්සෝ ඇනායනයක් ආරෝපණය කියද ඍණ දෙකයි මෙයාට ඍණ දෙනවා මෙයාට ඍණ දෙනවා රයිට් ඒ දෙනා ඍණ දෙන්න නැත්නම් මෙයාට ඍණ දෙලා තියෙන මේ ටික කමාරු වැඩි නේක ගොඩක් අස්තයි වේයක තමයි එන්නේ ඔය දෙනා ඍණ දෙන්නකො උතර වැඩි ටිකක් ලේසි හරි ඊට පස්සේ ඍණ කට්ටිය මොකද කරන්නේ තනි බන්ධනෙන් සම්බන්ධ කරනවා අනිත් කට්ටිය සාමාන්‍ය පරිබන්ධන වල ද්විත්ව බන්ධනයක් දාන්න හරි මේ නයිට්‍රජන්ගේ ඔක්කොම ඉලෙක්ට්‍රෝන කීයද 5යි 5න් මේ දෙකට එකයි මෙයාට එකයි ගියාම 3යි දෙකක් ඉතුරුයි හරි මෙයාගේ ඔක්කොම ඉලෙක්ට්‍රෝන 6යි 6න් දෙකක් ගියපුවාම 4ක් ඉතුරුයි ඔක්සිජන්ගේ ඔක්කොම ඉලෙක්ට්‍රෝන කීයද 6යි හැබැයි මයිනස් එකක් තියෙනවා ඒක 7යි නේද 7 එකක් ගියාම 6ක් ඉතුරුයි ඊට පස්සේ මේ ඔක්සිජන්ගේ ඔක්කොම ඉලෙක්ට්‍රෝන කීයද 7යි 7 එකක් ගියපුවාම 6ක් ඉතුරුයි 6යි ඉතුරු මේ මයිනස් උත් එක 7යිනේ හරි 6ක් ඉතුරුයි මේ නයිට්‍රජන්ගේ ඔක්කොම ඉලෙක්ට්‍රෝන 5යි 5න් 1යි 2යි 3ක් ගියපුවාම තව දෙකක් ඉතුරුයි කොහොමද මේක ඇඳපු ළමයි මේක ඇඳා प्रश्न एक मरुआ उदाई एक प्रश्न इसने देखिए मैं मत प्रश्न पेपर मल देखिए तो अलग पेपर के दीना अभी
හරිද? right. 21 paper එක නෑ. 21 paper නැද්ද? හා 21 paper ප්‍රශ්න කියන්නම්. 21 paper එක නෑ නු ප්‍රශ්න කියන්න කියලා දෙනවා පොඩ්ඩක් ඉන්න ප්‍රශ්න දාගන්නකම්. මගේ ලඟ නැහැ මං ඒක කරපොත මල්ලක තියෙන්නේ. ඒක තියෙන 2010 හතරෙන් එක විතරයි ඉන්ටර්ටින් ආන් කියන්නම්. හරි. දැන් 21 A level තීර කටි කරන ප්‍රශ්නේ මම ඔයගොල්ලන්ට අනිත් කටි කරලා ලියන්නම් ප්‍රශ්නේ. දැන් 21 A level ප්‍රශ්නේ මෙන්න මේ විදිහට තියෙන්නේ. බලන්න. C2O4 and sorry Cl2O4 that's easy එක තිර කට්ටි කරන්න අද කරේම ප්‍රශ්න ලියන්නම් මේක තමයි මෙතන ඇති ඉතින් අවුරුදු 5ක විතරම ඇඳා Cl2O4 ළමයි Cl2O4 ඉස්සයි 21 එනවල Cl2O4 අණු සඳහා ලුවිස් විහඳින්න කියලා කියනවා මේක සැකිල්ලක් දීලා තියෙනවා right එකිනෙම මගේ සැකිල්ලත් අඳින්නා Cl2O4 වල දැන් අහගෙන ජුට්ටක් Cl2O4 දැන් මේක මොන ආකාරය අණුවක්ද මේක X2O4 ආකාරයේ අණුවක් මේ වගේ කොහොමද අඳින්නේ X ලා දෙන්න ඔහොම ඇදලා ඔක්සිජන් ගන්න දෙක දෙක බෙදෙනවා ඔහොමනේ අඳින්නේ නේද ඔහොම තමයි වෙන්න ඕනේ X කියලා කරන්නේ Cl නේ මෙහෙම තමයි මෙයාගේ සැකිල්ල එන්න ඕනේ හරි දැන් මේක තමයි මෙයාගේ ස්ථායි සැකිල්ල හැබැයි මේ ප්‍රශ්නේ කියනවා එයාගේ සැකිල්ල සඳහා පහත සැකිල්ල යොදා ගන්න කියලා. ඒතර ඒ වගේ අවස්ථාවල මේක නෙමෙයි නේද සැකිල්ල. මේක නේ සැකිල්ල. එහෙම එහෙම කරන්න යාලම අය. මේ ගානේ මේගොල්ලෝ සැකිල්ලක් දෙනවා. ඒතර ඒ සැකිල්ලට අදාළව අඳින්න වෙනවා අපිට. මොකද මේගොල්ලෝ දෙන සැකිල්ලට අදාළව තමයි ලුයිස් විසින් අඳින්න ඕන. සැකිල්ලක් දුන්නොත් එහෙමයි. නැත්තම් අපේ ක්‍රමය අනුගමනය කරන්න. මේගොල්ලෝ සැකිල්ල දීලා දෙනවා මෙන්න මේ විදිහට ClO Cl ඔක්සිජන් තුනක් කියලා. මෙහෙම තමයි මේගොල්ලෝ සැකිල්ල දැන් දෙන්නේ. ප්‍රශ්නයක් නෑ ඒගොල්ලෝ දෙන එකනේ. අද ওই සැකිල්ලට අදාළව අද ඉන්න Cl2O4 වල Lewis structure එක. අදිට මට ටක් කල් තප්පර ගන්න ගන්නේ. විදියක් නැහැ. ඔක්සිජන් හැම වෙලේම සම්බන්ධනේ දීප්ත බන්ධනවලින් හයිඩ්‍රජන් සහ හැලෙන සම්බන්ධයෙන් තනි බන්ධනවලින් ඔච්චරයි තියරිය. මේ සරල අණුවක්. හරිද? right බලන්න බලන්න කොහොමද එන්නේ එතකොට ඔක්සිජන් වගේ කට්ටිය සම්බන්ධ වෙන ද්විත්ව බන්ධන වලින් නේද? ද්විත්ව බන්ධන දාන ඔක්කොට මෙතන ද්විත්ව බන්ධන බන්ධන දෙකයි නේ බන්ධන දෙක හරි. ක්ලෝරින් වගේ කට්ටිය තනි බන්ධන වලින් හරි ඒකත් හරි. ඔච්චරයි ළමයි ඔක්සිජන් ඔක්කොම ඉලෙක්ට්‍රෝන නේද? 6යි 6න් දෙකක් ගියපම 4යි. මෙයාගෙත් 6 6න් දෙකක් ගියපම 4යි. මෙයාගෙත් 6යි 6න් දෙකක් ගියපම 4යි. මෙයාගෙත් 6යි 6න් බන්ධන දෙකක් ගියපම 4යි. ක්ලෝරින් ඔක්කොම ඉලෙක්ට්‍රෝන කීයද? ක්ලෝරින් ඔක්කොම ඉලෙක්ට්‍රෝන 7යි. 7 එකක් ගියාට පස්සේ 6ක් ඉතුරුයි. බලන්න කොච්චර ලේසිද කියලා. හරි නේද? මේ ක්ලෝරින් ඔක්කොම කීයද? 7යි. 7න් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. 7 ගියාම එකක්වත් ඉතුරු නැහැ. කොහොමද මේක ඇඳපු ළමයි? හොඳයි. හරි. දැන් මම හිතනවා ආට ඕනෑම ලුයිස් විහයක් අඳගන්න පුළුවන් දැනුම මේ වල ලැබිලා තියෙනවා. අපි අවුරුදු 5ක 6ක විතර විභාග ප්‍රශ්න සාකච්ඡා කරනවා. හරිද? හරි. එතකොට ලුයිස් විහ නිර්මාණය කොටස උදෙනින් ඉවරලා මේක තමයි මුහුම්කරණය සහ එතනින් එහාට ගියපම සම්ප්‍රයුක්ත නිර්මාණය කියලා කොටස් දෙකකුයි අවසානයේ දැලිස් වත් ජාල කියලා කොටසකුයි තියෙනවා. අපි ඒක ඊළඟ සති දෙකේදී කරනවා. හරිද? ඒක අපි ඊළඟ සති දෙකේදී බලමු. හරි. දැනට එතකොට මම හිතනවා ඔය ටික හොඳටම තේරෙන්නේ නැති කියලා. එතකොට හරි. ඔය ටික තමයි තියෙන්නේ. එහෙනම් මේ අද මම බඳිනවා නම් මම පොඩි වෙලාවයි ගත්තේ මේක ඉවර කරන්න ඕනේ. ඉවර ඉවර කරන්න හිටියේ ඊයේ වෙලාවම දිනුනා. හරිද? අපි අද පැයක් වගේ කාලයක් ගත්තේ මේ වැඩේ ඉවර කරගන්න. හරි. එතකොට මම හිතනවා මේක හොඳට තේරුණා කියලා ඔය ක්‍රමය හොඳට මතක තියාගන්න. අපි ලබන සතියේ මේ පාඩමේ දෙවෙනි කොටස බලමු. ඊළඟ සතියේ මම මේ පාඩම ඉවර කරනවා. හරිද? හරි. එහෙම තමයි යන්නේ. ඊට පස්සේ දිගටම ඔන්ලයින් එකට සහභාගි වෙන ළමයින්ට, ඔන්ලයින් රිවිෂන් ළමයින්ට එතකොට පරමාණු ව්‍යුහය සහ ඊට පස්සේ වායු පාඩමේ ටියුට් ටික දෙන්න ඕනේ. එතකොට ඒගොල්ලන්ට වායු පාඩමේ ටියුට් සහ ඒක දිගින්දට ලබා දෙන්නම්. ඉතින් ඉස්සරහට තමයි යන්නේ ෆිසිකල් ළමයින්ට කොහොමද වැඩි ඉස්සරහට යනවා ෆිසිකල් පන්තියක් විදියට.
හරි එහෙනම් ඔච්චරයි කියන්න තියෙන රැබිට් පේපර් එක කරමු හෙට රෑ 10 12 10 කාලේ වගේ ඉඳන් 12 වගේ වෙනකම් රැබිට් පේපර් එක සාකච්ඡා කරනවා 10ට ලොග් වෙන්න හරියටම 12 මාර වගේ ඉඳන් රැබිට් පේපර් එක සාකච්ඡා කරනවා රැබිට් එම් සිව් 50 අනිත් දේ ප්ලස් පේපර් එක සාකච්ඡා කරනවා අනිත් දරෑ 10 11 වගේ පැයක් ওই කාලයක් ගන්නවා අනිද්දා ඒ ප්ලස් පේපර් එක සාකච්ඡා කරනවා දැන් එහෙනම් ඔයාලමයි වැට් ටික වෙන්නේ නම් ඒ පේපර් දෙක කරලා තියෙනවා මම දැක ගොඩක් කට්ටිය කරලා තියෙනවා පේපර් එක හොඳයි හරිද සයිට් එහෙනම් කරන්න ඕනේ ඒ ප්ලස් පේපර් එක මම ඊළඟට දාන්නම් අදින් පස්සේ මොකද ෆිසිකල් ළමයි දුන්නා නේද ඔන්ලයින් ළමයි ඒ ප්ලස් පේපර් එකක් තරම් ගන්න පිටු දෙක පොඩි පේපර් එකක් තියෙන. හරි එහෙනම් ඒක තමයි කියන්න තියෙන්නේ. දැන් ඔකොටම තෙරුවන් සරණයි. අපි නම් ඊළඟ දවසේ ක්ලාස් එකෙන් හම්බෙමු. ඉහිලෙන්නේ.